ආයිබෝන් සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා වින්දනීය උදෑසන සිකුරාදා දවසට මේ වෙලාවේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් අපේ වැඩසටහනත් එක්ක එකතු කරගන්නවා. මෙතෙන් පටන් ඔබට පුළුවන් බොහොම වින්දනීයව සුන්දරව වින්දනීය උදෑසන සිකුරාදා දවසත් එක්ක අපේ මේ කාල වේලාව තුළදී එකතු වෙන්න. ගොඩක් විශේෂාංග තියෙනවා ඔබ වෙනින් සූදානම් කරලා. ඉතින් ඔන්න ලස්සන දවසක් උදා වුණා. වෙනද වගේම තවත් ලස්සන සුන්දර දවසක්. හැබැයි මේ උදාවන හැම දවසක්ම සතුටින් සුන්දරව ගත කරන්නට නම් අපතුල යහපත් ආකල්ප වර්ධනය කරගති උතුම වෙනවා. වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, අලසකම මෙන්න මේ දේවල් වලින් එදහපාන්නේ හරිම පරාජිත පෞරුෂත්වයක්. ඒ නිසා සතුට ගෙන දෙන ආකල්ප තමයි නිරන්තරයෙන්ම අපේ තුළ අපි වර්ධනය කරගති උතු වෙන්නේ. අපි ඕනම කෙනෙක්ට තියෙන ඉලක්ක, අරමුණු අපි මේ දේවල් වලට ලස්සනට හරි ඉක්මනින්ම ළඟා වෙන්නට හැකි වෙන්නේත් අපතුල වර්ධනය කරගන්නා වූ යහපත් ආකල්ප නිසයි. කෙනෙක්ගේ ජීවිතේ වාසනාව අවාසනාව තීරණය වෙන්නේත් මේ ආකල්පල ප්‍රතිඵලයක් විදිහට. ඔබ සිතා බලන්න ඔබ ඔබට ආදරය කරනවද කියලා. ඔබ ඔබට ආදරය කරනවා නම් ඔබ ඔබට ආදරය කරන්නේ නැත්නම් මම මට ආදරය කරන්නේ නැත්නම් මං කොහොමද මගේ දුවදරුවන්ට මගේ පවුලට මගේ නෑදෑයින්ට මගේ අසල්වැසියන්ට මේ ආදී අපේ සමාජයට අපි කොහොමද ආදරය කරන්නේ මුලින්ම අපි අපිට ආදරය කරන්න පටන් ගන්නට ඕනේ අපි තුල තියෙන අකමැති අංග අපි අඳුනා ගන්නට ඕනේ ඒ දේවල් වහාම වෙනස් කර ගන්නට ඕනේ යහපත් ආකල්පවල වැදගත්කම අගේ තේරුම් ගත්ත කෙනා තමයි කවදා හරි දවසක මේ සමාජය තුළ සාර්ථක පුද්ගලයන් බවට පත් වෙන්නේ. අපේ සමාජයේත් මතු අනාගතය අපේ ඉදිරි પરම්පරාව මේ ලෝකයේම වෙනස් කරන්නට හැකියාවක් තියෙනවා තමන් තුළ යහපත් ආකල්ප වර්ධනය කරගත්තොත්. ඒ නිසා වෙන්ම අද බොහොම යහපත් දවසක් වෙන්නට කියන ප්‍රාර්ථනාවත් එක්කම ජයග්‍රාහී දවසක් වෙන්නට කියන ප්‍රාර්ථනාවත් එක්කම වින්දනීය උදෑසන සිකුරාදා දවස අපි මේ විදිහට ආරම්භ කරමු. කලා ශාස්ත්‍රය තුළ ගායනයට රංගනයට බොහොම දක්ෂතාවලෙන් පෙරිපුන් විශේෂයෙන්ම ඒ දේවල් වලට අපේ ශාස්ත්‍රය තුළ එක එක අවස්ථාවලදී විශේෂයෙන්ම ඇගීමට පවා ලක් වුණ විශේෂයෙන්ම කතාබහ කරනවා නම් නෘත්‍ය නාටකම් නාට්‍ය සම්ප්‍රදාය ඉදිරියටගෙන යන ඒ ගායන කුසලතාවෙන් ඉදිරියටගෙන යන අපේ ශාස්ත්‍රයේ ඉන්න තාරුණ්‍ය දක්ෂ ශිල්පිනියකටයි අපි අද දවසේදී ආරාධනා කළේ ඇගේ සුන්දර පාසල් කාලය පිළිබඳව අපිත් එක්ක බෙදා හදා ගන්න කියලා. ඉතින් ගොඩක් ආදරෙන් ඔබ අපේ වැඩසටහනට එකතු කරගන්නවා ප්‍රියං වදා මදුභාෂිනී ආයුබෝවන්. කවුද ජීවිතේ? ජීවිතේ හොඳින් සතුටින් ගෙවෙනවා. අපි එහෙනම් පාසල් කාලේ ගැන ඔන්න මතක් කරගන්න. ඒ පාසලේ සුන්දර අතීතය පිළිබඳව මතක් කරන්න ඔබට ඒ පාසල් ජීවිතය තුළ ඔබ වඩාත්ම ලෙන්ගත් වුණු, සමීප වුණු, ආදරණීය ගුරු මෑණියත් අපි කැඳවා ගත්තා. ඒ දේවල් අපිට මතක් කරලා දෙන්න කියලා කියන්නේ. ඉතින් ගොඩක් ගෞරවයෙන් ආදරෙන් අපි ඔබතුමියවත් එකතු කරගන්නවා මේ ගුරු පාරේ විශේෂාංගයට ශ්‍රියා කාර්යවසම් ගුරු මෑණියනි ආයුබෝවන්. ඔව්. අපි කාගෙන්ද කතාව පටන් ගන්න. මට හිතෙනවා ගුරුතුමියගෙන් පටන් ගමු කියලා. දැන් දශක 3කට අධික කාලයක් තියෙනවා ගුරු වෘත්තිය නියැලලා ඔබට ඒ අත්දැකීම් තියෙනවා. විවිධ ළමයින් මුණ ගැහෙනවා. ඒ සිසුවියන් අතර මට හඳුල්ලා දෙනකෝ මදු කොයි වගේ චරිතයක්ද කියලා. මදු ගැන කතා කරනකොට ඇත්තටම මෙයා විශේෂිත දරුවෙක්. ඒ නිසානේ අද මෙතන ඉඳගෙන ඉන්නේ. නැත්නම් දැන් මට ගොඩාක් දරුවෝ මුණ ගැහුණා මේ පාසල් කාලය තුල මං කිව්වා මගේ සේවා කාලය ගැන. එතකොට ඒ අතරෙද්දී විශේෂ වූ දරුවෙක් වන්නේ මගේ විෂය සම්බන්ධයෙන්. ඒ කියන්නේ මම සංගීත ගුරුවරිය වුණාම ඒ දරුවන් අතර විශේෂයෙන් බොහෝ පැතිකඩයන් වලින් බොහොම ඉදිරියෙන් හිටිය දරුවෙක් ඉතින් බොහොම සුන්දර දේවල් තියෙනවා මට මදු ගැතිතයත් එක්ක. මොකද මගේ තාරුණ්‍යයත් එක්කම දැන් මේ කාලෙට එන තුරාවට මගේ ජීවිතෙත් එක්ක මයාගේ අක්කා ඉඳා මදු ගැ අක්කත් මගේ ගෝලේ ඒක සියලුම දෙනා ඒ පවුල් සංස්ථාව පවුලම මාත් එක්ක ගොඩක් සම්බන්ධ වෙච්ච පවුලක් ඇතටම මදුගේ මදුලගෙන් ජීවිතේ ඉගෙනගත්ත බොහෝ දේවලුත් මට තියෙනවා. ආ ගුරුවරයෙක් විදිහට මදුගිනුත් ගොඩක් දේවල් උකාගෙන තියෙනවා කියලා කිව්වා. ඔව් ඒ කියන්නේ අපි කොයි කාලෙද මේ ගුරුතුමිට හම්බ වෙන්නේ මදු? ඒ කියන්නේ පාසලේ කිවෙනි වසරේද කිවෙනි පන්තියේද සංගීතය කරන්න ගියාමද මදුට මුණ ගැහෙන්නේ? මෙයාගේ මුල් එක වසරි සිටම මේ දරුවා උණුගේ උඩ සෙන් ජෝසප් පිටේ ඇතුළුනේ මොනවරද කියලා අපිට සංගීතය උගන්නන්නේ මේ දරුව මොන ගැහෙන්නේ 6 වසරේ ඉඳන්නේ. එතකොට 6 වසරේ සිට මගේ අවධානය තුල වැඩුණු දරුවේ. ඔව් දැන් මදුටත් විවිධ ගුරුවරු ගුරුවරයන් මුණ ගැහිලා ඇති. අද මේ ගෞරවපාර විශේෂාංගයත් එක්ක කතා බහ කරන්නටත් ඔබ කැඳවාගත්තේ ශ්‍රියා ගුරුමෑණියන්. ඇය තුළ අනිවාර්යෙන් විශේෂතාවයක් ඇතිනේ. අපිට කියන්නකෝ මේ පැහැදිලි කිරීම කරන්නකෝ. කොයි විදිහටද ඇයට ගොඩක් ආදරය කරන්න පටන් ගන්න ඇයගේ සංගීත හැකියාවටද නැත්නම් ඇයගේ මේ තියෙන ප්‍රියමනාප බවටද කොහොමද පුංචි දැරවියක් විදිහට ඔයා ගොඩක් සමීපුන්නේ ටීචර්? ඇත්තම කියනවා නම් මම මේ දැන් මම මේ විදිහට මේ කතා කරන්න හරි මෙහෙම මේ වගේ අවස්ථාවක් ලැබෙන්න හරි මට මම
ඒක කියන්නම ඕනේ මේ 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 තැනට මේ මං මේ අද දැන් ඉන්න තත්ත්වයට දක්වා මට එන්නට පිටුවහලක් වුණා නම් ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම මේ ගුරු මහත්මිය සහ මේ ගුරු මහත්මියත් එක්ක හිටපු තව ගුරු ගුරු මෑණියන් කිහිප දෙනෙක් හිටියා. ඒ ගුරු මෑණියන්ටම හිමි විය යුත්තේ විශේෂයෙන්ම මගේ ළඟම ගුරු මෑණිය තමයි මේ ශ්‍රියාමිත් මගේ අම්මා හා සමානයි මට. يعني මගේ මේ මට සියල් මේ දක්ෂතාවයන් ලැබෙන්න මට ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම මිස් තමයි හිමි වෙන්න ඕනේ. මිස්ගේ කටහඬ, මිස්ගේ තිබිච්ච දයාව, කරුණාව මේ සංගීතය කියන ශාස්ත්‍රය තුළ ගොඩක්ම මම විශ්වාස කරන දෙයක් දරුවෙක්ට ඒ වගේ විෂයකින් ඉස්සරහට එන්න අනිවාර්යයෙන්ම පොඩි කාලේ ඉඳලම හොඳ අත්වලක් තියෙන්න ඕනේ. හොඳ ඒ වගේම ගුරුවරියට ඒ ශක්තිය තියෙන්න ඕනේ. ඉතින් මම මට ලැබිච්ච පෙර පිනකට දෝ මන් දන්නේ මට ඇත්තටම මං හිතන්නේ පෙර පිනක් කියලා මං පෙර ආත්මයක කරපු. ඉතින් ඒක තමයි මට ඇත්තටම මේ මගේ ගෞරවය සම්පූර්ණයෙන්ම අදටත් මං මිස්ට තමයි දෙන්නේ. පස්සල් ජීවිතය තුළ විතරක් නෙමෙයි අදටත් පස්පස්සෙන් ඉඳගෙන අවවාද ඒ දේවල් වලට මේ ඇවිල්ලා තියෙන තත්ත්වයට ආශිර්වාද කරන ගුරු මෑණියක් උදව් විශේෂ විතරක් නෙවෙයි පෞද්ගලික ජීවිතයේ ගොඩක් දේවල් සඳහා ගොඩාක් මේ අපිට අවවාද කරලා අපේ ජීවිත වෙනස් කරගන්න කොච්චර තමාගේ දරුවෙක්ට හා සමානවම අවවාද කරලා සමහරක්ලට ගෙදරට ගෙන්නගෙන පවා මේ අපේ අම්මලා තාත්තලා අවවාද කරත්තයක් වුණාද මෙයා ඒ තරම් අවවාද කළා ඒ තරම් ළඟින්ම ඉන්න තරම් එහෙමනම් මට හිතෙන මම දඟ චරිතයක් මද්දු වගේ චරිතයකට ඇතර මම පාසල් ගුරු මං ඒක ටිකක් නිහතමානීව නමුත් කියන්න වෙනවා මට පාසල් ගුරුවරු අතරෙදි සංගීත ගුරුවරු අතරේ මගේ පොඩි විශේෂත්වයක් තිබුණා. ඒක ඉදිරියේදී ඔයගොල්ලෝ මං ගැන මදු කතා කර මොන හරි දැනගන්නේ මම ශ්‍රියාකාරයව සමෙච්ච නිසා. ඒක මම ජනගී කියන කෙනෙක් වෙච්ච නිසා. එතන මදු වගේ ළමයෙකුට ඇත්තටම මම දන්න එක මං කියන්නේ මදුගේ හැකියාවත් වෙන්නිය යුතු නිසා. මදු වගේ ළමයෙකුට මටත් කිසියම් දෙයක් සාමාන්‍ය ගුරුවරු අතරත් විවිධ මට්ටම් වල ගුරුවරු ඉන්නවනේ ඇත්තටම. ඒ කියන්නේ සමහරලාට විෂය පැත්තෙන් හුඟක් ඉස්සරහින් ඉන්න ගුරුවරුන්ට තරමක අඩුපාඩු තියෙන. මමත් දුර්වල ගුරුවරෙක් වුණා නම් මං ඒකෙන් අදහස් කරන්නේ මං ගොඩක් හොඳයි කියලා. නමුත් මං ගුරු පෞරුෂය මම රඳවාගෙන හිටියා කියන එක මට ෂුවර්. ඒ නිසායි මං එහෙම කියන්නේ. එතකොට මදු වගේ ළමෙක්ට උගන්වන්න බෑ මං සබ්ජෙක්ට් එක පොඩ්ඩක් හරි නොදැනගෙන හිටියන. මොකද මෙයා ආගිව් කරනවා. ඒක නියට ඒක තේරෙනවා හොඳට. ඒ නිසා යා මිස් ඕක වැරදි නේද කියලා කියන දරුවේ. හැබැයි මට කවදාවත් කියන්න ආවෙන්නේ නැහැ. නැත්නම් යා තෘප්තිමත් නොවුනොත් එයා ඉදී ගන්නෑ. එයාගේ ලක්ෂණ මම හිතන්නේ ශේෂ්ත්‍රයේ සියලු දෙනා දන්නවා. පාසල් කාලය තුළ අපිට විවිධ ගුරුවරු මුණ ගැහෙන විවිධ අදහස් තියෙනවා. ඇත්තටම ගුරුවරියක් ගුරුවරයෙක් කියලා කියන්නේ දක්ෂ දක්ෂයි අපි අදක්ෂයි කියනවා නෙමෙයි. නමුත් සමහර අති දක්ෂ බොහොම දක්ෂතා තියෙන ළමයි ඉදිරියේ ගුරුවරු ෆේල් වෙන්නත් පුළුවන් නේද? වෙන්න අවස්ථා තියෙන. ඒද එහෙම වෙන්නම බෑම. දැන් ඒකයි මම අපි සමහරලාට දැන් මම විවිධ මට්ටම් වල දරුව ගොඩාක් මම පහු කරලා ඉන්නේ. මම දැන් විශ්වවිද්‍යාල උගන්වනවා. දැන් එතන වෙනම මේ මානසික මට්ටම් වල විවිධ හැකියාවන් මට. ඒකයි මම කියන්නේ ගුරුවරයෙක් කිසියම්ම පෞරුෂ වර්ධනයක් කරගෙන හිටියේ නැත්තම් දරුව පාලනය කරන්න බෑ. ඒක නිසාත් දෝ මදු හැම මොහොතකම ඇත්තටම මෙයාට හොඳටම ගයන්න පුළුවන්. ඒ හැකියාව එයා ඒක දැන් හැම මොහොතකම එයා මාව අධ්‍යයනය කරනවා. මම මේක හරියට කියනවද කියන එක මේ දරුව බලනවා. ඒක ඇත්තටම හොඳ ලක්ෂණයක්. ඒ වගේ ළමයි සෙන්ජෝසප් ගැතර හිටියා. එහෙම බලන තරම් ටීචර්ට හිතෙන දැන් මේ මදුගේ තියෙන්නේ මේ කියන්නේ සහජ දක්ෂතාවයද මේක ජන්මලාභයක්ද එහෙම නැත්නම් කොහොමද ඒ කියන්නේ එහෙම බලන තරම් මෙයාගේ සුවිශේෂී දක්ෂතාවයක් ඔබ දැකලා තියෙනවනේ. කොයි විදිහටද ඒ කියන්නේ ගුරු මේ ගුරුතුමියට මුණ ගැහෙන කලිනුත් මෙයා ගොඩාක් දක්ෂතා ඒ කියන්නේ සංගීතය පැත්තෙන් අරගෙන ආපු කෙනෙක්ද? බොහොම පුංචි කාලේ මදුලග පවුලම ඇත්තටම දෙමව්පිය වශයෙන් උත් මට මතක් කරන්න ඕන ගුරුවරුත් එක්ක හරිම සම්බන්ධයි. අපි අපේ ගෙවල් දොරවල් වල යන වෙනවා. ඒ තරම නිකන් එකම පවුල් හැටියට ජීවත් වෙන්නේ. අපි මේගොල්ලන්ට බයින තරමට සැරවැර කරන තරමට අම්මා තාත්තා කැමති. මොකද ඒගොල්ලෝ හරිම ආදරේ කරනවා. වෙලාවකට මම බැනලා තියෙනවා මේ ළමයි මේ හැටියට හොරතල් කරන්න එපා කියලා. මොකද ඒ තරමට මේගොල්ලෝ තුන්දෙනා හොරතලේ වැඩි. ඔව්. අම්මලාත් ඉස්කෝලේ මේ දරුවෝ දෙන්න දරුවෝ තුන්දෙනෙක් කියලා. තුන්දෙනාත් එක්කම අම්මලා නිතරම ඉන්නවා. ඒකයි මම මට හොඳට මතකයි. පුංචි කාලේ දැන් අපි සාමාන්‍යයෙන් මේ ක්‍රීඩා තරඟ තියෙනකොටත් මදුලා අවුරුදු දෙක තුන ළමයි එතකොට. එතකොට මදු හොඳටම මොකද මං අක්කා දන්නවනේ. අක්කට යනු මේගොල්ලෝ අර විකට ඇඳුම් තරඟ වගේ ওই පොඩි පොඩි අර ක්‍රීඩා ළමයි රඳව ඉවෙන්ට්ස් තියෙනවනේ. ඒ වගේද මේගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා උදේ ඉඳන් අම්මා තාත්තා ඉඳගෙන කට්ටිය මැඳුම් අඳවගෙන අරගෙන. හරි ඒගොල්ලෝ හරීම මේ ඒ ගුරුවරුත් එක්කත් සම්බන්ධයි.
හැම වෙලාවෙම එකට එකතු වෙලා හිටියා. ඒ නිසා මේගොල්ලන් අඩුපාඩුවක් දැක්කත් අපි බයිනවට අපි සැරවර කරනවට හැම ගෙදර ප්‍රශ්නයක් වුණත් තාත්තා විශේෂයෙන් ඇවිල්ලා හරිම දුකෙන් මාත් එක්ක කතා කරනවා. මම තාත්තා වෙනුව මතක් කරන්න ඕන විශේෂිත පියෙක්. ඔව්. දැන් මේ හරි කම්මැලිල ඉස්කෝලේට යන්න හැමදාම බෙල් එක ගැහුවාට පස්සේ ගේට් එකේ මේ එළියේ ඉඳලා තමයි පාසල් ඇතුළට යන්නේ. ඒ තරම් උද්‍යෝගයෙන් පාසල් ගිහිල්ලා තිනවා. අපිට ගොඩක් දේවල් තිනවා කතා බහ කරන්න ශ්‍රියාකාරී වසම් ගුරුමෑණියන් නොදන්නේවත් අපිට දැන කියා ගන්නට අවස්ථාව තියෙයි. එකතු වෙලා ඉන්න වින්දනේ උදෑසන සිකුරාදා දවසේදී මේ ගුරු පාරිවිශේෂාංගයත් එක්ක අද දවසේදී ප්‍රියංවදා මදුභාෂිනිත් එක්ක තමයි මේ සුන්දර පාසල් කාලය පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. කොන්චි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු නැවතත් එකතු වෙලා අපි කතා බහ කරමු. රාමයට යනට කලින් කිව්වා මදු හරි උනන්දුවෙන් උදේ පාන්දර නැගිටලා එහෙම පාසලට ගිය දක්ෂ සිසුවියක් කියලා අපිට කියන්නකෝ. ඒ අතීතය මතක් කරන්නකෝ. ඇයි හැමදාම ගේට් එකෙන් පිටිපස්සට වෙලා හිටින්නේ? කොහොම හරි මේ ඉස්කෝලේට යනකොට ඉතින් හැමදාම විනාඩි 10ක් හරි පරක්කු වෙනවා. ඒ පුරුද්දක් විදිහට පරක්කු වෙනවා. ඒ කියලා ඒ පුරුද්ද මට අදටත් තියෙනවා. කොහොම අමාරුයි තාමත් ඒ පුරුද්දෙන් මිදෙන්නේ. අන්තිම මොහොත තමයි ලෑස්තිලා යන්නේ. ඒ කියන්නේ නැගිටින්නේ පරක්කු වෙලා. නැගිටලා නැගිටලා තින්නෝ ඒ ඉඳගෙන ඉඳලා කොහමද ඉස්කෝලේට යනකොට හැමදාම දැන් ටීචර් තියෙන ආදරයටවත් දැන් ගොඩක් වෙලාවට මේසියා කාර්යසම් මඟුරුතුමියනේ දැන් හැම පාසලකම වගේ මට හිතෙනවා මේ సౌందර්ය විෂයන් බාර ගුරුවරු ගුරුවරියන්ට ගොඩක් ළමයි හරි ඉක්මනින් කිට්ටු වෙනවා කියලා. එහෙම ඒක හරිද? අපි සම්බන්ධයිනේ දරුවත් එක්ක. මොකද ඒගොල්ලන්ගේ අර විහිසකාරී වෙනවා නේද? විහිසකාරීනේ අර අනිත් විචන. මං හිතන්නේ මෙයා ඒවට තියෙන අකමැත්ත නිසා තමයි. නැත්තම් දැන් සංගීතේ විතරක් කරනවනම් මෙයා උදින්ම ඇවිල්ලා සමට ඉස්කෝලේ ඉඳි. මොකද අනිත් විෂය නිර්දේශයක් යනවනේ. මෙයා ඒ ටිකට වැඩි කැමති නැහැනේ. මේකට ඉතින් ඒ නිසා අර ටික කට් කරලා සමට සංගීත කාමරෙත් අනිත් එක මදුවට ඕන පන්ති සංගීතය උගන්වන්නට වැඩි සංගීතයේදී කිසිම අයිටම් මොන හරි අපි මොකක් හරි සාන්දර්ශනයකට වෙන විවිධ ප්‍රසංගෙ ඒ අයිටම්ස් හදනවා නම් මම අනිවාර්යෙන් උදේම මම හිතන්නේ මේ වෙලාවට ඇවිල්ලා ඉන්න. මොකද මෙයාට ඕනේ ඒව කරන්න. ඇත්තටම දකිනකොට මට හිතෙනවා දැන් මෙයාට නායකත්ව ලක්ෂණ ඕන సౌందర్య විශේෂයේදී. ඒ කියන්නේ දැන් මට හිතනකොට සමහර විට මගේ පාසල් ජීවිතේත් මම ගුරුවරියක් වශයෙන්ුත් අත්දැකීම් ලැබමින් ඉන්න කාලේ වෙනකොට. ඉතින් එතකොට ඇත්තටම මේගොල්ලන්ට දැන් මේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ තුලම වැරද්දක් තියෙනවා දෝ කියලා හිතනවා. මේගොල්ලන්ට නායකත්ව ලක්ෂණ දෙමින් මට මොකද හොඳට මතකයි සමහරලාට මම එතකොට මට මමත් මවක් වීම වෙච්ච මුල් කාලවල මේගොල්ලන්ට දැන් අයිටම්ස් හදලා ඒ කියන්නේ මම සංගීතයේ වශයෙන් ඒක පුරුදු කරලා ඉවර වෙන විශේෂයෙන්ම මෙයාගේ මේ නර්තනයේ තියෙන හැකියාව මෙයාගේ. ඇත්තටම මදුගේ එතන කියන්න ඕනේ දැන් මම ගයන්න මම ගයන කෙනෙක් මම ගයනවා පමණයි සහ ගුරුවරියා. මදුගේ විශේෂයි නර්තන හැකියාව. ඒ කියන්නේ මෙයා දැන් මෙයා නිලියක් වශයෙන් ඇත්තටම මුලදීත් හඳුන්වුවා. එයා මෙයාව හොද්දට ඕනේ දැන් නූර්ති වලට. මෙයා අපි ඉස්සර සාමාන්‍යයෙන් කතා කරනවා නම් ගියාත්මේක මේ නූර්තිකාරයෙක්ද උදේද දන්නේ ආත්ම වශයෙන් කතා කරනවා නම් මොකද එයා හරි ප්‍රාසංගිකයි. අනිත් එක මෙයාට හොඳ පෙනුම නේද? ඔව්. මෙයා හොඳට වේදිකාවට කතා කරනවා. මේක ප්‍රේක්ෂකයන්ට කතා කරනවා. ඒ හැකියාව මෙයාට තියෙනවා. දැන් ඒක මට නැති හැකියාවක් මෙයා තුල තියෙනවා. දැන් පාසල් කාලේ ඇතර පුංචි බාධා කිරීමක් කරනවා. ඒ නර්තනය කරපු කාලේ ඡායාරූප ටිකක් අපිට බලන්න අවස්ථාවක් තියෙනවා. අම්මෝ. හඳුනන්නත් බෑනේ. මොකද මේ මතකද ඔයාට? දෙකේ පන්තිය වගේ මොකක් හරි මං කිව්වේ අර විකට ඇඳුම් තරඟවලට දාන කාලේ තමයි. අම්මයි තාත්තයි ගොඩක් පස්සේ හිටපු කාලේ නේද? මං ඒ කාලේ අර නාගීනා කියලා ෆිල්ම් එකක් තිබුණානේ. ඔය ඒකේ අර මේ තෙරේ දෘශ්‍යමන් කියලා සින්දුවක් තිබුණා. ඒකට මෙහෙම නයා මෙහෙම කර කර ඉතින් බිම පෙරලි පෙරලි මං ඉතින් හැබැයි 6 වසර පන්තියට එනකම් මම නර්තනයට තමයි ගොඩක්ම තවරක් පින්තූර සමහරක් තිබුණා. මං හිතන්නේ මේ නිකන් ಭಾರತ නාට්‍යම් වගේ එකක් ඇඳලා ඒ කාලේ මේ ඒකේ පන්තිය ඉඳලා 6 පන්තියට එනකම් නර්තනයට තමයි මම ප්‍රසිද්ධ ප්‍රාථමික
පන්තිවල. ඉතින් එතන හයිවසරෙන් පස්ස තමයි මම හිතන්නේ ගොඩක්ම මියුසික් මේ මිසට සම්බන්ධ වෙන නිසා තමයි නර්තනෙන්. අතර මට මතකයි බියට්‍රිස් මිස් මේ දවසක් අපි අර තෝරා ගැනීමේ පරීක්ෂණේදී මිස්ට මතකද දන්නේ මේ බියට්‍රිස් මිස් මිස් එතකොට මිස් අතට අපිට ඔඩිෂන් එකක් තියෙනවා ළමයින්ව තෝරගන්න. චිත්‍ර නැටුම් සංගීත වලට අපි තෝරනවා අපි තුන්දෙනාම ඉඳලා. මොකද මේ දැන් සාමාන්‍ය ළමයි ගායන හැකියාව තියෙන ළමයි දෙමව්පියෝ නිසා නැටුම් වලට යනවා. එතකොට දෙමව්පියෝ දෙපැත්තටම සිද්ධ වෙනවා. මොකද අම්මට නටන්න බැරි වුණා නම් සමහරට අම්මල් දරුවා සුදුසු උනත් එකයි නැතත් එකයි ඒ විශේෂය දන්න. ඉතින් සමහරට තාල නැහැ දරුවා ඊට පස්සේ ඕ ලෙවල් දක්වා ඉදදී විවිධ ගැටලු වලට මුහුණ දෙනවා. ඒ නිසා අපි පොඩි පොඩි තේරීමක් කරනවා. සමහරට ඉතින් ඒක එක එක නා දැක්ක වැරදි විදිහටත් දකින්න පුළුවන්. හැබැයි අපි ඇත්තටම අවංකව මේක කරන්නේ. දෙමව්පියෝ දන්නේ නැහැ දරුවා යන්න ඕන පැත්ත මොකද්ද කියලා. අමාරුවෙන් අට පස්සේ අපිටම සිද්ධ වෙනවනේ බනින්න. ඔව්. ඒක නිසා අපි අතනදී පොඩි තේරීමක් කරනවා. ඔය එතනදී නම් ඇත්තටම දෙමව්පියන්ගේ මේ බලපෑමක් තියෙන්න ඕනේ. ඒගොල්ලන් සමහර වෙලාවට කැමති ඇත්තටම දෙමව්පියෝ කැමති ඉන්නේ මදු මේ දෙමව්පියන්ගේ තනට වඩා වුන් සමාජයේ ඉන්න තනට වඩා දරුවන්ව ඊට වඩා ඉදිරියට යවන්න. නමුත් දෙමව්පියන්ගේ දක්ෂතා හඳුනා ගැනීම පුංචි කාලේ ඉඳලා මේකට මේ පෙරගමන් සලසනවා නම් ඇත්තටම ඒ තුලින් ඕනම ශේෂ්ත්‍රයක බබලෙන්නට අවස්ථාවක් තියෙනවා දුවදරන්ට. ඒවා අහිමි වෙච්ච අවස්ථාවක් තියෙනවා දෙමව්පියෝ නිසා නේද? දැන් මදු මේ ඔන්න කිව්වා ඉස්කෝලට මේ විදිහට මේ ටිකක් ප්‍රමාද වෙලා තමයි ආවේ කියලා. දැන් ඔය යාළුවා ආශ්‍රය කරනකොට යාළුවෝ හිටියද පාසලේ? හිටියා. ගොඩක් හිටියද? නැහැ මට යාළුවෝ කීප දෙනා හිටියේ. ගොඩාක් හිටියේ නැහැ. ඒ මොකද කටසර නිසාද? නෑ අනේ මන් දන්නේ. ඉතින් බිල ගන්නවද කටසරයි කියලා? කට නම් හැබැයි ටිකක් සැරයි. හැබැයි අර මේ කියන්නේ යාළුවෝ ගොඩක් ඒ කියන්නේ මං මෙහෙම අපේ පන්තියේ ටිකක් වෙනම වෙනම අර කියන්නේ අපේ ක්ලාස් එකේ තිබුණ එක තමයි එක එක මේ මොනවාද ඒකට කියන්නේ මේ සමාගම් තිබුණ පන්තිය ඇතුලේ. ඒ කියන්නේ එක එක ළමයි එක එක පැත්තට වෙන් වෙලා එක එක විදිහට තමයි එක එක ගැලපෙන ගැලපෙන කට්ටිය තෝරගෙන හිටියේ. දැන් මම ඉතින් අධ්‍යාපනයේට කියන්නේ මම ඉගෙන ගන්න හැම ගොඩක් දක්ෂතා පෙන්නපු කෙනෙක් නෙවෙයිනේ. මට මං කලාව පැත්තෙන් මං ඉස්සරහින් හිටියා වුණාට මං අනික් පැත්තෙන් පොඩක් පස්සට විශේෂ සම්බන්ධයෙන් ඒ පාසල් අධ්‍යාපනය කටයුතු වලට වඩා බාහිර ක්‍රියාකාරකම් වලට තමයි ඒ හේතුව නිසාද මං දන්නෙත් නැහැ. කොහොම හරි පන්තියේ ටිකක් අර අන්තිම පේළිය තමයි මං හිටියේ. ඉතින් අන්තිම පේළිය ළමයි ටිකත් ඒකට පුළුවන් පොඩක් මේසර තට්ටුවක් දාලා සින්දුවක් කියලා ඒ විදිහට ඉන්න වැඩිය පේන්නේ නැහැ. ඉතින් අන්තිම පේළිය අන්තිම පේළිය ළමයි හතර පහ දෙකිට හැමදාම ගිහිල්ලා යල්ලගන්න ගිල බෑග් එක තියෙන අන්තිම පේළියේ. සමහර ළමයි ඉස්සරහම පේළියේ තියෙනවනේ. මං තියන්නේ මං අන්තිම පේළියේ. එතකොට පොඩ්ඩක් වැඩිපුර කතා බහ කර කර ඉන්න පුළුවන් නේද ඉගෙන ගන්නවට වඩා? කතා කරන එක තමයි ගොඩාක් ටීචර්ස්ලා අපේ අම්මලා ප්‍රවත් සමාරකලාට ගෙනල්ලා ඉතින් කියනවා මේ අනේ අනික් ළමයාට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ මෙයා අන අන කතා කරනවා. හරි මද අපි වෙලා බලලිමුද? දින අපිට ප්‍රියංගදා මදබාෂිනීගේ සුන්දර පාසල් කාලේ පෙමුණ තව ගොඩක් දේවල් තියෙනවා කතා බහ කරන්න. මට හිතුණා දැන් දෙදෙනාම ඉන්න නිසා තවත් දේවල් කතා බහ කරන්න තියෙන නිසා මේ කටහඬවල් අවදි උනේ නැත්තම් මං කරගන්නේ ලොකු පාඩුවක් කියලා මගේ විශේෂාංගයට. ඒ නිසා මේ මට හිතෙනවා මේ සුරඹාවල්ලිය පාත්‍ර නැටුම් සම්ප්‍රදායේ නේද සුරඹාවල්ලිය. මොකද මේ ශ්‍රියාකාරයසම් ගුරුමෑණියන් එක මම කලින් කතා බහ කරනකොට කිව්වා මේක මගෙත් එක්ක මදු මගේ ගෝලයා අපි දෙන්න මේක තකට තක ඒ කියන්නේ කරට කර අපිට මේ ගායනා කරන්න පුළුවන් මේ සුරඹාවල්ලිය කියලා. හැබැයි සර්පිනාව නැති අඩුපාඩුව දැනෙයිද? ඔව්. එහෙම එකක් නැහැ. ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මොකද අපි නර්තන සම්ප්‍රදායෙන්ද සර්පිනාව භාවිතාම කරන්නේ නැහැ. නැති වුණත් අපිට කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම මට තව ටිකක් කියන්න ඕන. අපි කියන්නම් කවි මේ සමස්ත ලංකා තරඟවලදී මට මම මදු ගොඩක් තරඟවලට නියෝජනය කරලා තියෙනවා සෙන් ජෝසප් විද්‍යාලේ. ඇත්තටම අමාරුයි ශීර්ෂවලදී තියෙනවා සමස්ත ලංකා ශීර්ෂ එක සැරේකට දාන්න පුළුවන් තුනයි පාසලකට. ඒ කියන්නේ කණ්ඩායම් දෙකයි ඒකල එකයි. ඉතින් ඇත්තට මම බොහොම සන්තෝෂයෙන් මතක් කරනවා පාසල් ජීවිතේ මම බොහොම සන්තෝෂ වෙච්ච අවුරුද්දක්. ඒ ශීර්ෂ තුනම සමස්ත ලංකා මට්ටමේ දෙකක් සම්පූර්ණම පළවෙනි එක කණ්ඩායම් දෙක මේ මදු දෙවන ස්ථානෙ ලැබුවා. මොකද ඒකත් දෙක නෙවෙයි මදු. ওই පුංචි අඩුපාඩුව සමස්ත ලංකා තරඟාවලියෙත් ඉතින් විවිධ දේවල් සිද්ධ වෙනවා. මොකද මෙයා තමයි ඒ නූර්ති ගියේ. යා නූර්ති ගී සඳහා සමස්ත ලංකා පළවෙනි විය යුතු එක වචනයක හරි මොකක් කරමේ පුංචි සිද්ධි අල්ලනවානේ. මොකද දෙවෙනියා වීම සඳහා පාසල් කාලේ තුලේ ඒ වගේ වෙන්න පුළුවන් නේද? ඉතින් ඇත්තටම මගේ හිතෙන් එයා පළවෙනි මම දන්නවා ඒක. මේ ඉතින් ඇත්තටම ඒ වගේ හැකියාවන් ලැබුවා
සාමාන්‍යයෙන් එකයි මං කිව්වේ මම මම නැටුම් ගුරුවරු නැටුම් අයත් එක්ක ගොඩක් මම නියෝජනය කරන්නේ නර්තන පැත්ත. එතකොට ඒකට හැමෝගෙම කටහඬවල් ගැලපෙන්නේ නැහැ නර්තනයට ගයන්න. මම හිතන්නේ ඔයා නර්තනය කරන හදලා ඇති. හැමෝගෙම කටහඬ ගැලපෙන්නේ නැති අපි හිතමු දැන් බොහොම මටසෙලුට කටහඬක් නර්තනයකට බෙරත් එක ගැලපෙන්නේ නැහැ. ඉතින් මදුගේ අර වේදිකාවට ගැලපෙන හඬ කියලා මං ඉස්සෙල්ලා කිව්වනේ නූර්තිත් එක්ක සම්බන්ධයෙන් එන්නේ කටහඬ. ඒ කියන්නේ ඕපන් වොයිස් කියලා අපි සාමාන්‍යයෙන් කියනවනේ. ඒ කියන්නේ හොඳට විවෘතව කට ඇරලා හඬ පාවිච්චි කිරීම මගෙන්ම වෙන්න ඇති ආයක ගන්නත් ඇති කියලා මං හිතනවා. මටත් ඒක මේ හඬ පාලනය කරගෙන කිරීම මං මට ඒක බැහැ. ඒකයි මට දැන් මෙතන කියනවනේ මං නැට්ටුමක් කරනවා වගේ ඕනි අපිට කියන්නේ. බොහොම ලයන්විත වේක ඒක නිසා සමහර සුරඹාවල්ලි අපි සජීවීව බෙරෙත් එක කියන ගතිය මෙතනදී නැති වෙන්න පුළුවන්. එනට අපි ඉල්ලීම ඉෂ්ට කරන්න ඕන නිසා මම පටන් ගන්නම් මදු අපේ ඉස්කෝලේ හිටපු එකම හඬ මිස් කියනකොට අපි අහගෙන ඉන්නවා ගිහිල්ලා මේ ජනේල් වලින් එල්ලිලා බලාගෙන ඉන්නවා. ඉතින් අපිට ඒකට සමහරවට උගන්වන්නේ මුල් කාලේ ඉඳලා ශ්‍රියාමිස්ගේ හඬ ඇහෙනකොට මන්නේ මිස් සින්දු කියන කියලා ජනේල් ඇරගෙන ළමයි ඔක්කොම පොර කකා අහන්නේ. ඉතින් දැන් මමත් අහගෙන ඉන්නවා ඒ වගේ. ඉතින් දැන් මිස් හැබැයි මිස් කියන්නේ ඉස්කෝලට පුදුම ශක්තියක් දුන්නා අපේ මේ මිස් ඒ කාලේ. ඊපස්සේ මේ දැන් බියට්‍රිස් මිස් කියන්නේ මේ අපේ රෝහණ වීරසිංහ මහත්මයාගේ ආදරණීය බිරිඳ. ඉතින් අපේ ටීච අපේ නැටුම් මිස් හරි ගෞරවයෙන් අපි ඒක කියනවා. ඉතින් මිස්ගේ මිසුයි අපි ශ්‍රියා මිසි ගොඩාක් යාළුයි මස සම්බන්ධයක් තිබ්බා. ඉතින් මිස් ට්‍රාන්ස්ෆර් වෙලා ගියාට පස්සේ ඉස්කෝල ඇතුළේ සින්දු කියන එක මිස් සම්පූර්ණයෙන්ම නැවැත්තුවා නැටුම් වලට කවි කියන එක. ඉතින් මිස්ටත් දැන් හිතට කොහොම හරි මම හිතන්නේ මිස්ට මමත් නෑ දැන් කියන්නේ කොහොමද වගේ එකක් මිස්ට ඒ කාලේ මිස් එයා තමයි ගොඩක් කල සෙන් ජෝසප් එකේ ලොකු ආලෝකයක් වෙලා හිටියේ චරිතේ. ඊට පස්සේ ඔය දැන් ඇත්තටම මාරු වීමක් නොදෙන්න ඕන කාලයක වගේ තමයි ඒක සිද්ධ වුණේ. එතකොට ඉතින් එතකොට එයා යතේ අර මගෙත් හුඟක්ම සම්බන්ධයි. අනිත් එක ඇත්තටම මම නර්තන කලාවට ප්‍රවිෂ්ඨ වුණා නම් ඒකෙදි දැන් මදුවට මගේ ජීවිතයක් වුණා ආලෝකයක් වුණාසේ බියටිස් හරහා තමයි එයා මගේ යාළුවා. එයා හරහා තමයි මම නැටුමට ගයන්න. මොකද මම පන්තිකේ ජනගී පාඩම කරනවා අහගෙන ඉඳලා එයාට හිතුණා මගේ කටහඬ නර්තනයට ගැලපේ. හොඳටම ගැලපෙනවා කියලා. ඒ අනුව තමයි මම නර්තනයට මොකද ඒ වෙනතුරු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබන කාලෙවත් මම නැටුමකට ගයලා තිබුණේ නැහැ. මම විෂය නිර්දේශය කරනවා නැ ජනගී කිව්වා එච්චරයි. එතනින් නවත්තලා නිකන් යනවා. පස්සේ ජනගී මම පන්තියක් මේගොල්ලන්ට මම පන්තියක් කරනවා එයා හංග ඉන්නවනේ. එතකොට හිතලා එයාගේ අයිටම් එකකට මගේ කටහඬ යොදාගත්තොත් කියලා. එතන සිට තමයි මම ශාස්ත්‍රයට පිවිසුනේ. නර්තනයන්ට ගොඩක්ම මං හිතන ලංකාවේ ගොඩක්ම මේ කලා ශාස්ත්‍රය තුළත් අපි මේ මදු ඔබහ සමානම් ශ්‍රියාකාරයසම් කියවහම මේ නම අපි හැම කෙනෙක්ම අඳුරනවා. මොකද කලා ශාස්ත්‍රය තුළත් බොහොම නිර්මාණයන් වලට ශ්‍රියාකාරයසම් ගුරුමේනියන්ගේ ඒ කටහඬ පාවිච්චි කරලා තියෙන නිසා මට හිතුණා මේ අපි සුරඹාවල්ලිය ගායනය කරගන්නට කලින් පුංචි විරාමයක් ගත්තොත් හොඳයි කියලා. කවක් නැද්ද? පුංචි විරාමයක් ලබාගෙන නැවතත් එකතුමු මේ ගුරුපාරේ විශේෂාංගයත් එක්ක. අද ඉන්නවා ශ්‍රියාකාරියවසම් ගුරු මෑණියන් අපිත් එක්ක තාමත් එක රැඳී සිටිනවා. ඉතින් මම ආරාධනාවක් කළා මගේ පොඩි රික්වෙස්ට් එකක් තිබුණා සුරඹා වල්ලිය ගායනා කරන්න කියලා. දැන් අවස්ථාව ගන්න පුළුවන්. දෑතින් පන්දු ගෙන එතනින් තානම නැතුවනේ. දෑතින් පන්දු තානම කියන්නේ මුල දෑතින් පන්දු ගෙන පොඩි පද හතරක් කෙටි කවි. ඔයා කියන්නකෝ ඒක. මතකද? දෑතින් පන්දුගෙන අහසට දමා අල්ලන මේ සබ තුල නටන සුරඹාවල්ලිය බලන් සසෝබන තෙන තෙම් තේන තෙනාංග තේන තේන තේනේ නා
නාතෙම් තේන තෙනාංග තේන තේන තේනේ නා දෑතින් පන්දු උඩ දමමින් නොවල සේනා ඇතින් සිටනාටා පද නිවරද ලේසේනා මේ දැන් සාබේ සිටිනා සැම සන්තෝසිනා දැසින් බාලන් සුරඹා වල්ලිය නාටනා තෙන තෙම් තේන තෙනාංග තේන තේන තේනේනා නාතෙම් තේන තෙනාංග තේන තේන තේනේනා ගොඩක් ස්තුතියි පහතර නර්තන සම්ප්‍රදායන බොහොම ලාස්‍ය නර්තනයක් තමයි සුනභාවාදිය කියලා කියන්නේ හරිම වෙනස්ම තැනකට ගියා අහන්න තියෙන ප්‍රශ්නත් අමතක කරලා දැන් මේ මදුව සමහර අවස්ථාවන් වලදී දැන් අපි දන්නවා කලාප දිස්ත්‍රික්ක ওই විදිහට පළාත් මට්ටමින් ඔහොම සමස්ත ලංකා ගිහිල්ලා මේ දිනලා පාසලට කීර්තියක් ආලෝකයක් එක්කාසු කරපු ගෝලයක් නෙමේ මදුව කියලා කියන්නේ හැබැයි සමහර අවස්ථාවන් වලදී ඇයි ටීචර් මේ මදුත් එක කතා කරන්න නැතුව ටිකක් ගණන් ගන්න නැතුව හිටිය අවස්ථා තියෙනව නේද ඇයි ඒ දැන් ඉතතරට ආදරය කෙනෙක් ගොඩක් ලඟ වෙලා ඉන්නකොට මදුවත් බලන්නේ නැති කුතුහලයෙන් ඇයි මේ ටීචර් ඇයි මේ ශ්‍රියා ටීචර් පාත් එක කතා කරන්නේ නැත්තේ කියලා අපිට කියන්නකෝ හේතුව මට ඒ කාලේ ඇත්තටම මට මිස් කතා කරන්න නැතුව ඉන්නවා කියන එක මට ඒක වා වන්නේ නැහැ මොකද ඒක මට මේ දරා ගන්න බැරි දෙයක් අනික ඕන දෙයක් මට මිස් එක්ක මට අනේ ඇයි මිස් අනේ ඇයි මිස් කීකෙදී මම යනවා ඒත් මිස් ගණන් ගන්නෙම නැහැ යන්න කියලා ඒක හේතුවක් නෙවෙයි ගණන් ගත්තේ නැද්ද නෑ මට ඒක සිද්ධිය මතක තිබුණේ නැහැ දැන් මම පොඩ්ඩක් කතා කරාම මදුත් එක පොඩ්ඩක් මතකුනේ මට මතකයි මම මෙයාව කතා කරන්න නැතුව හිටියකම මොකද අනිත් මිස්ලා අතරටත් මෙයා කී කී අඬනවා දැන් මම කතා කරනවා මම කෝ නෑ මම වැඩවලට ගත්තේ මම දන්නවා సౌందර්ය හොඳට පුළුවන් ළමෙක් දැන් ඇත්තටම ඕක විවිධ පැති වලින් අර්ථකථනය වෙන්න පුළුවන් මම දැන් දරුවාට ඉදිරියට එන්න දෙන්නේ නැද්ද ඒ වගේ මොකද මගේ ජීවිතේ මම මේවා කරපෙන්නේ නෙවෙයි නමුත් දැන් මෙයා වැඩවලට ගන්න නැහැ නේ මම මොකද මං ඒ පනිෂ්මන්ට් එකක් තමයි ඒ දුන්නේ මට වතකටේට මදුම පොඩ්ඩක් මතක් කරා මොකක් හරි වැඩකට මෙයා පොඩ්ඩක් එහා පැත්තේ හිටියේ සෙන් ජෝන් එකනේ පිරිමි ඉස්කෝලේනේ ඉතින් මොඩ වැඩිව යන්න කැමති ඉතින් දන්නවනේ ඉතින් දන්නවනේ උනන්දුයි ඉතින් එහා පැත්තේ හරි පැනලා අයිටම්ස් වලට ළමයි කැමති වෙනවා මමත් බොහොම රැකවර නැතුව ගිනියන්න ඕනේ මොකද කෙල්ලෝ ටික ආපහු හොඳින් අරන් එන්නත් එපයි ඉතින් මං හිතන හැටියට මොකක් හරි එකට මෙයා මොකක් හරි තරඟයකට හෝ කවුරු හරි ගුරුවරයෙක් කිව්ව එකක්ද මොකද්ද මට සිද්ධිය මතක නැහැ මේ තනියම ගිහිල්ලා තිබුණා එතනදි මට පැමිණිල්ලකුත් තාම කොහොම හරි මෙහෙම එව්වේ ඇයි කියන වගේ එක මට කම්ප්ලේන් එකක් ආව නිසා තමයි මං ඒකට මං හිතන්නේ මං ක්‍රියාමාර්ගයක් ගන්න ඇත්තේ මොකද මදු මම හරහා හැමදේම නියෝජනය වෙනවා කියන එක කවුරුත් දන්නවා එතකොට මොකක් හරි ඔන්න වගේ කියන්නේ නැතුව මම මේ තරඟයට මොකක් හරි කරේ මොකක් හරි මේ තරංගයක් තිබේ මාකට උත්සවයක් කරේ මාකට උත්සවයකට ගිහිල්ලා ගියා ඉතින් කීප පමාවට ගියා දැන් මෙයාගේ දෙමව්පියොත් හිතවත් නිසා ආසයි නේ බෝයිස් ස්කූල් එකක්නේ තින්දවද කියලා දැන් පාසල් කාලේ ඇතුළත මේ පිරිමි පිරිමි පුලුටක්වත් හොයාගන්නේ නැහැ අනෝග ගෑනි ස්කෝල වල ওই ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නේ කොමාරේ හරි බයයි මෙයා යවන්නේ මොකද ඔයත් අනුලනේ මට මතකයි මේ සිකියුරිටි වැඩේට උනත් එහෙම අපහාස ගන්නවා නේ ඒ රැකියාවට පිරිමි ළමෙක් ආවත් ගැහුණු ළමයට කේ වටේ වැඩ කරගෙනවා කියලා අයෝ මිසේ මං අහලා තියෙනවා දැන් මේ දැන් ওই විදිහට මේ අනිම සුන්දරයි මේ කතාව කරගෙන යනකොට දැන් මෙයා මේ සමස්ත ලංකා මට්ටමින් බොහොම මේ කුසලාන බොහොම ඇගයීම් ජයග්‍රහණ පාසලට අත්පත් කරපු දීපු කෙනෙක්. නමුත් සමහර අවස්ථාවලදී ගෞරව මෑණියම කිව්වා මේ ලැබිය යුතු තැනදී අවස්ථාව නොලැබිලා ගිය අවස්ථාව කියලා කොයි විදිහටද එතකොට මදුව ධෛර්යමත් කළේ එතකොට දැන් ඔබත් බොහොම ආඩම්බරයෙන් මේ මගේ ගෝලය කියලා රැගෙන ගියාට පස්සේ බලාපොරොත්තු වෙනවා පළවෙනි ස්ථානයේ කුමක් හෝ ජයග්‍රහණයක් බලාපොරොත්තු නමුත් පළවෙනි ස්ථානයේ හිමි විය යුතුයි. නමුත් හිමි වෙලා නැහැ. මෙයාගේ බෑඩ් ලක් එකක්ද කොහෙද? එතකොට කොහොමද මෙයාගේ හිත හැදුවේ ඒ අවසන්සුන් කලේ ගුරුතුමිය කොයි විදිහට දේවල් බාරගත්තේ නෑ එතකොට මෙහෙමයි දැන් ඇත්තටම අපේ ජීවිතේ අපේ సౌందర్య විෂයත් එක්ක පොඩ්ඩක් ඉවසා ගැනීම පුරුදු වෙන්න ඕනේ මොකද මේ කලාවත් එක්ක ඔයගොල්ලෝ දන්නම දෙයක් අහන්න වෙන ඒවත් වැඩි හැකියාවට වඩා මේ වර්තමානයේ දකින්න දෙයක් මම
නොහැකියාව බොහොම ඉස්සරහින් ඉන්න අවස්ථා තියෙනවා. මොකද තාක්ෂණය හොඳයි සේම තාක්ෂණය නරක වෙච්ච අවස්ථා තියෙනවා. ඒක නිසා අපේ සමහර මම කැමති ඒ වගේම මදුත් කැමති මං හිතනවා ගැයිය හැකි සියලු දෙනා. හරියට ගැයිය හැකි සියලු දෙනා කැමති මේ මේ සජීවී වැඩසටහන් වලට. සජීවීව කියන්නේ දැන් මේ මේ අපි රෙකෝඩ් කරලා කියන එකට වඩා ඇත්තටම අපිට ඕන තැනක කිව්වම අපිට සින්දුවක් ඕන නා නූර්තිගියක් ඕන මොකද මම මමත් ශාස්ත්‍රය ජනගී පැත්තට කොටු වුණාට මම අපි ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවා. එතකොට අපිට ඕන දෙයක් ඕන වෙලාවක මේ අවකාශය තුළ අපිට පිච් එකක් තියෙනවා. ඒ පිච් එක අරගෙන අපි ඉතින් අර වැඩි ලස්සන කරන්න මොකද යන දැන් තියෙන පවතින සමාජයත් එක්ක අපි හැමදේම ටිකක් මිනිසුන්ට අහන්න ප්‍රියමනාපසේ සකස් කරගන්න ඕනේ. ඒ නිසා අපි සර්පිනාව ගැන කතා කරාට අපිට ඕනේ වෙලාවක ඕන විදිහකට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දැන් ඒ වගේ දැන් ඒවන් මං කියන්නේ ගාවේ දැන් මදුගේ පරාජයේදී කිසියම්ම පරාජය කියන්නේ පසුබැස්මක් දරාගන්න මේ කලාව තුළ මේවා දරාගන්න සිද්ධ වෙනවා. මගේ ජීවිතෙත් එසේ වූ අවස්ථා අනන්තයි කියන එක මදුට කියනකොට මදු හිත හදා ගන්නවා ආ මිස්ටත් එහෙම වුණාද කියලා. හැබැයි මහා හයියෙන් කෑ ගහලා ඇඬවලු නේ මදු. එයා ඇත්තටම ඇත්තටම මොකද මෙයාගේ තියෙන විශේෂී හැකියාවක් නේ මං කිව්වේ. මොකද රඟපාමින් ගැයීම. ඒක දැන් මම නූර්තිය හොඳටම පුරුදු කරනවා. ඒක මට ෂුවර් මං ඒක හරියටම කිව්වා කියලා දුන්නා කියලා. එතකොට අර වැඩි මෙයා විසින් හදාගෙන ඇවිල්ලා අතනට ගියාට පස්සේ ඒ දෙකෙන් දෙපැත්තම දෙක තුනම අඩුපාඩුවෙන් තියෙන අය දිනනකොට ඇත්තටම අපේ විශේෂ එපා වෙනවා අපිට ඒ වෙලාව. ඒක නිසා දැන් මගේ දරුව පවා సౌందර්ය පැත්ත කරේ නැහැ. సౌందර්ය පුළුවන් సౌందර්ය ඉදිරියට ගෙනියන්න මොකද යම් යම් අවස්ථාවල මුණ දුන්න සිද්ධි ඒ ඔයගොල්ලන්ගේ ජීවිතවලට බලපාන. මගේ සෙන් ජෝසප් එකේ ඉගෙනගත්ත සමහර හුඟක් දක්ෂ ළමයි. ඇත්තටම සෙන් ජෝසප් එකෙන් සමස්තේ මම ආඩම්බරයි ඒක කියන්න මේ සෙන් ජෝසප් එකේ ළමයි එනවා කියලා කොඩි බය තිබුණා තරඟ වලට යද්දි. එහෙම තැනක මම එක ගෙනාව මම බය නැහැ ඒක කියන්න. ඒ වගේ තැනක සෙන් ජෝසප් ළමයිද සෙන් ජෝසප් කණ්ඩායමද කියලා. ඒත් අනිත් එක එතන විශේෂයක් වන්නේ අපේ පාසල ආගමී පාසල. අපේ අශෝකාරිය පෙරම කියන විදුහල්පතිනිය කාලේ තමයි මම හිටියේ. මම බැබළුනේ අපේ පාසල ලොකු දීප්තියක් දුන්නු විදුහල්පතිනියක්. එතකොට ඒ කාලෙද ආගමී පාසලක් වශයෙන් භක්තිගී වගේ එකක් දිනන්න නැහෙනේ අපේ බෞද්ධ භක්ති. ඉතින් භක්තිගී දින සම්ස්ත ලංකා දක්වා ජයග්‍රහණය කරන්න අපිට පුළුවන්. ඒ දරුව ගොඩාක් බිහි වුණා මේ වගේම මෙයාගේ අක්කා තව ශානික ගොඩ ළමයි ඇත්තටම සෙන් ජෝසප් එකේ විශේෂ ළමයි ටිකක් හිටියා. දැන් ඒ වගේම තමයි දරා ගැනීම. ඒ වගේම තමයි මදුට බෙර දෙකක් වාදනය කරනකොට ඊට වඩා හඬ අභිභවා යන්න තරමටම මේ ඒ තරම්ම යාගේ වොයිස් එක හරි ඕපන් සජීවී හොඳ කටහඬක් තියෙනවා කියලා අපි ඒ දේවල් ගැන කතා බහ කරන්න ඕනේ ශ්‍රියා කාර්යසම් ගුරුමැලින්. හැබැයි ඊට කලින් සෙදෙන මුචි විරාමයකට යන්න. විරාමයක් ලබාගෙන නැවතත් එකතු වෙමු මේ ගුරු පාරේ විශේෂාංගයත් එක්ක. ගොඩක් ආදරය කරන ජනප්‍රිය තරුවක් එක තමයි අපි මේ පාසලේ සුන්දර කාලය පිළිබඳව කතා බහ කරමින් හිටියේ. මම විරාමයට යන්නට කලින් කිව්ව මදු මම මතක් කළා බෙර දෙකක් වාදනය කරනවට වඩා කටහඬ අභිභවා යන තරම් කටහඬක් ඔබට තියෙනවා කියලා. මම හිතන්නේ ඒක ගැන පැහැදිලි කිරීමක් කරොත් හොඳයි ගුරුමෑණියනි. නර්තනය ගමන් කරන්නේ නර්තනයට ජීවය දෙන්නේ බෙරය. එතකොට බෙරය දැන් අපි නර්තනාංගය දිහා බලාගෙන ඉන්නකොට ප්‍රේක්ෂකයා අපේ ගායනය අඩුවෙන් ඇහුනොත් අපේ ගායනේ ලොකු ආලෝකයක් දෙනවනේ නර්තනයට. ඒත් එතකොට බෙර දෙක නෙවෙයි වෙලාවකට 6 7ක් ගන්න වෙලාවල් තියෙනවා. මොකද නර්තන ශිල්පියා බලාපොරොත්තු එතනදි හිතන්නේ අපේ ගායනය ගැනවත් අපේ කටහඬවත් ගැන නෙවෙයි ඒගොල්ලන් ඒගොල්ලන්ගේ නර්තනේ. හැබැයි අපිට ශක්තිය තියෙනවා නම් අපිට පුළුවන් අර බෙර ඔක්කොම අභිභව ගායනය කරන්න. දැන් ගෙදරත් ඔය වගේ කෑ ගහගෙන ඉන්නේ. කටනම් සද්දේ දැන් නම් බොහොම අමාරුවෙන් ඒක කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. ටිකක් ශබ්දපද දාන්න නැතුව නිශ්ශබ්ද වෙලා ඉස්සර මගේ මේ උගුරේ ආව ගැටේකුත් අර මෙමුනාද එකට කියන්නේ මොකක් හරි අර ඇතුලේ මොනහරි වෙලා කොමාරි ඊට පස්සේ මේ වොයිස් රෙස්ට් කරන්නත් කියලා කිව්වා. මොකද කෑ ගහලා ඒ කාලේ එනවා අර ගායනා කරන විලාසෙම ගෙදරත් නැති නේද. දැන් බාහිර ක්‍රියාකාරකම් පාසලේ කරලා සංගීත ඔස්සේ කලා ශාස්ත්‍රය තුලත් බොහොම නමක් දිනවගෙන බොහොම Tamanගේ උත්සාහයෙන් ගොඩක් ඉදිරියට එන කෙනෙක් විදිහට ප්‍රියංගදාවන් හඳුන්වන්න පුළුවන්. අපිට කියන්නකෝ
අධ්‍යාපන කටයුතු ඒහා සමගාමීව කරගත්තා නම් ටීචර් ගොඩාක් සතුට වෙනවා නේද මේ වෙනකොට වර්තමානයේ පෙරදෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක් විදිහට සේවය කරන ඒ බලාපොරොත්තුව කතිකාචාර්යවරියක් දක්වා යයි කියන බලාපොරොත්තුව ඔබතුල තිබුණා නමුත් කලාවෙන් කියන්නේ පාසලෙන් පිට මේ විදිහට ඉන්න එක ගැන ඔබ ගොඩක් සතුට වෙනවා අපිට කියන්නකෝ මෙයා ගැන දැන් අද වර්තමානයේ මොන වගේ හැඟීමක්ද ඔබෙන් බිහි වූ ගෝලයක් විදිහට දක්ෂ ගෝලයක් විදිහට මොන වගේ හැඟීමක්ද ඔබතුල තියෙන්නේ ඇත්තටම මට මම දන්නා ගුරුවරයෙක් වශයෙන් මගේ ජීවිතයටත් ආලෝකයක් දැන් මම හොඳට ඉගැන්නුවා නම් මම හොඳයි කියලා හදවතට එකඟව කියනවා නම් දරුවෙක් ගුරුවරයෙක් ඊට වඩා වාසියක් නැහැ ඉතින් ඒක මම ඇත්තටම මදු ඕන තැනක දැන් මම හිටියද නොහිටියද මට ඉතින් ආරංචි වෙන දේවල් තියෙනවා සමහරවිට මම මගේ ගෝලයා කියනවටත් වඩා ඇත්ත කියන්න ඕනේ මදු මාව මගේ ටීචර් කියනවා. ඇත්තට මේක හරි විශේෂ හැකියාවක්. ඒ කියන්නේ මම හිතන්නේ දෙමෝපියන්ගෙන් ආව නියතමානී ගුණයත් එක්ක වෙන්න ඇති. මදු මාව බොහෝ මගේ කරනවා. මදුට මාව ආභරණයක් වෙලා තියෙනවා. ඒ නිසා මටත් මදු ආභරණයක්. ඒ කියන්නේ ඇත්තටම දැන් ගුරුවරයෙක්. තව ටික දවසක් වෙනකොට අපි හැමෝම ගම යථාර්ථයට මුණ දෙන්න ඕන අපේ සරපරාස අඩු වෙනවා. වෙන්න පුළුවන් වෙයි. මට මම බලන් ඉද්දි මදු සොරඹාවල්ලේ කියනවනම් නූර්ති ගීයක් උනත් ඇත්තටම මේ දරුවට මිහිරිනාද සමස්ත ලංකා ගීතේ සම්පූර්ණම මම කියලා සමහරලාට රෙකෝඩ් කරලා දීලා ඒ ඔක්කොම මම කරපු දේවල්. දැන් නිශ්ශංක දිද්දෙනේ වැනි ප්‍රවීණ කලාකරුවන් එක්ක මේ මදු ගිහිල්ලයි බොහෝ වැඩසටහන් නියෝජනය කරනවා. නූර්ති පැත්ත හුඟක්ම ඉදිරියෙන් ඉන්නවා මෙයා. එතකොට ඒකට ප්‍රවිෂ්ට වුණා නම් ඒකට ආසාවක් ඇති වුණා නම් ඇත්තට මේ අත්තිවාරම මගෙන් කියන එක මම දන්නවා යෝගෙන් මදු එක ප්‍රකාශ කරනවා. ඉතින් ඒක මට ඊට වඩා මම හිතන්නේ ගුරුවරයෙක් වශයෙන් සන්තෝෂ වෙන්න දෙයක් වෙන ඉතුරු වෙලා නැතුව ඇති. ඉතින් මම ඇත්තටම තෘප්තිමත් ඒ වගේම මදුගේ ජීවිතේ මම මීට වඩා තැනකට යන්න තිබුණා. ඒ මොකද හේතුව උනේ මදුවත් දැනගෙන හිටියේ නැහැ මදු ඉන්නේ මදුගේ හැකියාව කොතනද තියෙන්නේ කියන එක. එයා පොඩ්ඩක් ඒකයි යාම විස්තර කරා කම්මැලි චරිතයක් වුණා පුංචිකයි. සින්දු කියන්නේ සින්දු කියලා පැත්තකට ලයින්න තමයි මෙයාට ඕන උනේ. ඊට වඩා ජීවිතේ තව පැතිකඩයන් තියෙනවා කියන එක ඒකයි මං කිව්වේ මං ගුරුවරයෙක් වශයෙන් ඇත්තටම දකින්න දෙයක් තමයි දරුවන්ට ටිකක් සැරවැර ඕන. ඒක දැන් මේගොල්ලන් අම්මලා තාත්තලා ඒ අර දැන්ට අහන්නේ විදිහට අර මනෝවිද්‍යාත්මක දරුවාට ගහන්න බයින්න එපා. තදට දඬුවමක් දෙන්න එපා කියන එකට මං තරමක විරුද්ධයි. මම දඬුවම් දුන්නේ නැහැ. නමුත් මාමත් මගෙත් කට සැරයි. මම මේ වචන වලින් අර වේවල් පාරට වැඩියව දෙනවා මං. සැර දේවල් කියනවා. ඉතින් ඒක ගොඩක් කලාවට ඒක ඕනේ. මොකද දැන් මදු දැන් හිතනවා දැන් මට උදේ වුණත් කතා කරන මම පැහැදිලිව දන්නවා මෙයා දක්ෂ ළමෙක්. ජීවිතේ කිසියම් වූ තැනක වෙච්ච පුංචි දැන් මට ගොඩාක් ළමයිනි පහු කරලා යන්නේ. මමත් ඒක පශ්චාත්තාප වෙනවා. විශේෂිත වූ දරුවෙක් කියලා මමත් මදු පස්සේ මීට වඩා මොකද අපේ ජීවිතේ විවිධ ප්‍රශ්න මැද්දින යන්නේ. ඉතින් කාලයත් එක්ක මේවා ගෙනියන්න අමාරුයි. ඒ නිසා මදු මීට වඩා ජීවිතේට ආලෝකයක් විය හැකි චරිතයක් අපරාධයක් වුණාදෝ ශේස්ත්‍රී ඉඳීම ගැන අවංකවම සන්තෝෂ වෙනවා. අර හැකියාව නිසා මෙයා මෙතනට කඩාගෙන ආවා. කොහොම හරි දැන් අදටත් බැබලෙන චරිතයක් කියලා මං අවංකවම සන්තෝෂ වෙනවා. මීට වඩා යාති යන්න පුළුවන්කම තිබුණාදෝ කියලා දුකකුත් තියෙනවා. එහෙමනම් මේ හැකියාවන් තුළින් තවත් කලා ශේස්ත්‍රය තුළ බැබලෙන්නට ඔබට වරම් ලැබෙන්න කියලා ඉදිරි අනාගතයේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි දෙපළටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ගෞරව කරනවා. අද දවසේදී මේ ගුරුපාර විශේෂාංගයේ සහභාගී වෙන ආයුබෝවන් කියලා අපි සමු දෙනවා. ආයුබෝවන්. ඔව්. වින්දනේ උදෑසන සිකුරාදා දවසේදී හිරුයි තරුයි එක්කත් ඔබට එකතු වෙන්නට අවස්ථාව තියෙනවා. පුංචි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ රැඳී සිටින්න වින්දනේ උදෑසන සිකුරාදා දවසත් සමගින්. අයිබෝන් සුබෝදයසනක් සිකුරාදා දවසේ ඔබට ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා සිකුරාදා දෙවෙනි වැඩසටහන හිරුයි තරුයි කියලා. ඉතින් යම් කිසි කෙනෙක් පෙරාත්මෙක් කරන කුසල් අකුසල් වලට අනුව මේ ලබන්නා වූ මනුෂ්‍ය ආත්මේ තමන් ජනතාව අතරට යනවාද නැද්ද කියන විවිධ දේවල් තීරණය වෙනවා. විශේෂයෙන්ම රසිකයන් අතරේ නමක් හදාගන්න රසිකයෝ ආදරය කරන පුද්ගලෙක් බවට පත් වෙන්න ගොඩක් දෙනෙකුට බෑ. ඒ පුද්ගලයා මානසිකව සතුටක් ලබනවා තමන්ට ආදරය කරන පිරිසක් ඉන්නවා කියන තැනදී. ඒ නිසාම තමයි කලාකරුවා හැමදාමත් අපේ රටේ ආදරණීය රසිකයන්ට ආදරය කරන්නේ. අදත් එවන් වූ කලාකරුවෙකුට අපි ආරාධනා කරා හිරු මැදිරියට හුණවින්
ලක්ෂ්මන් හේවිතා ආයිබෝන් කියලා පිළිගන්න. ලක්ෂ්මන් අයියා ඔබ ගැන කතාබහ කරද්දී ඔබ මේ ගායන ශාස්ත්‍රයට එන කාල සීමාවෙද්දී අපූර්ව කතාවක් තියෙනවා. ලක්ෂ්මන් හේවිතාර්ණ කියන චරිතයේ ගායකෙක් විදිහට ජනතාව අතරට යන්නත් ඒ වගේම ශ්‍රී ලංකාවට ඇවිල්ලා නැවත පදිංචි වෙන්නත් එක්තරා සම්බන්ධයක් තියෙනවා. අපි කතා කරමු එතන. ඒ කියන්නේ ඔව් රයිට්. ඇත්තටම ගායකෙක් වුණ නැත්නම් ලංකාවට එන්නේ නැහැ. ඒ වගේම විසරදු බින්දස කපුගේ නැත්නම් මම ගායකෙක් වෙන්නෙත් නැහැ. ඔහු හදපු අලුත් ගීත පළමු ගීතය මට හදපු පළමු ගීතේ නොවෙන්නත් මම ගායකෙක් වෙන්නේ නැහැ. ඒ තුනම එකට එකතු වෙලා තමයි මම මෙතත් දුරට යම් ගමනක් ආවා නම් රසිකව මගේ ගීත වෙනඳ ගත්තා නම් එතනට එන්න ඒ හේතු තුනම කාරණා තුනම හේතු වෙනවා. ලක්ෂ්මණ අපිට කියන්න දැන් විසරදු ගුණදාස කපුගේ ඔබට හමු වෙන්නේ කොහොමද? මම ඒ කාල පිටරට එනකොට එහේ ප්‍රසංගයකදී තමයි හම්බුනේ. එතකොට ප්‍රසංගය ඉවරලා ඔහු සතියක් විතර එහි ඉන්නකොට අපි පොඩි පොඩි ප්‍රිය සම්භාෂණ ගීත ගායනා කරා. එතකොට මම ගීත ගායනා කරන දකලා තමයි ඔකේ ඔහු මට කියන්නේ මගේ යාළුවෝ කියන නමෙන්. ඒ නම කතාවල මට කිව්වා මට නෝටි කියලා කියන්නේ යාළුවෝ කරා. නෝටි. ඔය ලංකඩ ආපු දවසක මාව හම්බෙන්න එන්න අපි හොඳ සිංදුවක් කරමු කියලා. ඒක මගේ ඔළුවේ තිබුණට නමුත් ඇත්තටම මේක මම කවදාවත් එහෙම ගායකයෙක් වෙන්න හිතා හිටියේ නැහැ. නමුත් මම 20ක් වශයෙන් ගායනය හැදෑරුවා විසරද දෑරත්නන්තුක මහාචාර්ය දෑරත්නන්තුක මහතාගේ. නමුත් ඒ ගායකයෙක් වෙන්න හිතා එන්නේ මේ. ඊට පස්සේ මම ලංකාවට ආපු දවසක තමයි අර මගේ මුල්ම ගීතේ විසරද කපුගේ සූරින් හැදුවේ ආදරේ වගේ නෑගේ දැනේ කූල කියන ගීතය. ඒ ගීතෙන් තමයි ඇත්තටම මේ මම ගායකයෙක් වුණේ. 2002 අවුරුද්දේ ලක්ෂ්මන් හේවිතාර්ණ කියන චරිතයේ හඬ ආදරණීය රසිකයන් අතරට යද්දී පහෝදා මොන වගේ හැඟීමක්ද ඇති වුනේ මේ මේ ගීතේ මාධ්‍ය හරහාදී? ඇත්තටම මේ තරංගයේ තියුචුගයක් නෙමෙයි මම හිතන්නේ 2002. මම ගීතේ පටිගත ගීත දෙකක් දිනේ පටිගත කරා. ඒ ගීතයයි මල්කැකුල කියන ගීතයයි ඒ ගීත දෙකම මම FM නාලිකා හැම එකකටම බාර දුන්නා. මට මතකයි හිරු එකට නම් බාර දුන්නා. කොහමරි දවස් දෙකක්වත් ගියේ නැහැ මේ නාලිකාවල ප්‍රචාරය වෙන පටන් ගත්තා. මම හිතනවා ඒ ගීතවල තියෙන වටිනාකම නිසා වෙන්න ඇති සමහරට මගේ කටහඬත් අලුත් නිසා. ඉතින් කොහමරි ඒක තමයි ගායකෙක් වෙන්න තව නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබුණ ඒ ගීත දෙකෙන්. හරි අපි ආරාධනා කරනවා ඔබට මල් කැකුලකට ආදරය කරන් ගීත ගායනා කරන්න. කුලකට ආදරේ කියන් තහනම් නැහැ කිසි සමනලුත් ළඟට ළඟ කවි කියන්න අවසර ඇතනම් මට ඉඳින් සුදු අහස තරම් දුරක ඉඳන් පිනිවසසක් බිමට එවා ඔබේ කෙරළි සිප ගන්නට අහසට හැකිනම් ඒ කෙරළි සිප ගන්නට මට තානම් මල් කැකුලකට ආදරේ කියන් නම් නැති සමනලුන් ළඟට ළඟ කවි කියන්න අවසර ඇතනම් මට ඉඹින් තහනම් ඇයි ඔය
සුදු කුල නතුවලට හොරෙන් මහරෑ ඔබේ ළඟට ඇවිත් ඔබේ සියෝ ළඟ සිප ගන්නට සුළඟට හැකි නම් ඒ සියෝ ළඟ සිප ගන්නට මට මල් කැකුලකට ආදරේ කියන්නේ තහනම් නෑ පුංචි සමනලුන් ළඟට ළඟ කවි කියන්න අවසර ඇත්නම් මට ඉඹින් තුර නිවස රැකබන දිසින්නේ හිරුයි තරුයි වැඩසටහනත් එක්කයි ඔබ ආදරය කරන කලාකරුවා ලක්ෂ්මන් හේවිතාර තමයි දවසේ අපිත් එක්ක සම්බන්ධලා ඉන්නේ ලක්ෂ්මන් අය අපි කලින් ගායනා කරපු ගීතය මල් කැකුලක දැන් දශකයක කාලයක් නිමාව දකිනවා මේ ගීත දැන් තාමත් රැඳිලා තියෙනවා දැන් අද උපදින දරුවෙක් පවා ඉදිරි දිනක මේ ගීත රසවිඳි මේ ගීත වල ප්‍රමිතිය පවත්වාගෙන යෑම ඒ සම්බන්ධව දැන් ගායකයෙක් වුණාම සමහර අවස්ථාවලට ඔබ ගීතයක් ඉදිරිපත් කරන්නේ හොඳට හිතලා බලලා හැම වෙලෙම අපිට දකින්න ලැබෙන්නේ නැහැ ගීත නිර්මාණය කරනවා මේ ප්‍රමිතිය රඳාපවත් ගන්න කොහොමද? ඇත්තටම දැන් මේ ගීත ගැන මම කිව්වොත් මේ ගීතය පත්‍රදීච්ච කවියක්. කවියකින් තමයි මම මේක කවියක් තිබුණේ. කවිය තමයි ගීත රචකයාගේ අවසර ඇතුවේ කියන ශකුවි අපේ ශාන්ත කුමාර විතාන. ඔහුගේ ගෙන් අවසර අරගෙන පුංචි පුංචි වෙනස්කම් කරලා ඒක ගීතයක් බවට පත් කරේ. මේක මම තමයි සංගීතවත් කරේ. ඇතරම මේ දෙවකි වගේ මම අවුරුද්දකට සැරයක් වගේ තමයි ගීතයක් කරන්නේ. ඒකට හේතුව තමයි මොකද මට ඉතිහාසයෙන් සාක්ෂි ලැබෙනවා නිතර ළඟ ළඟ ගීත කිව්වොත් එහෙම අපිට එකක් ප්‍රධාන හේතුව හොඳ ගීත තෝරගන්න බෑ. දෙවෙනි ගීත දෙවෙනි කාරණා තමයි රසිකයන්ට එක ගීතයක් ඉවර වෙලා ඔහු ඒකෙන් එයාට ඇති වෙන ගීතේ රසින්දට පස්සේ මිසක් තව ගීතයක් දැම්මොත් එහෙම ඔහු අර ගීතයත් අහන්න බාගෙට අලුතෙන් එන ගීතයත් අහන්න බාගෙට ඉතින් ඒක මම හිතලා තමයි ඒ වගේ ටිකක් කල්ැතු ගීත කරන්නේ ඒ වගේ සහ අනිත් එක මේ එකලඟ ගීත කරාම ගොඩක් මම හිතන එපා වෙනවා හරි තමයි මම හිතන කාරණා ඔබේ අදහස ඒකයි මට කියන්න දැන් සාමාන්‍යයෙන් සමහර ගීත ලියවෙනවා යම් කිසි කෙනෙක්ගේ පෞද්ගලික අත්දැකීමක් නැත්තම් ගීත රචකයා සිතුවිල්ලක් හිතට අරගෙන ලියන අවස්ථා තියෙනවා මේ ගීතවල සාර්ථකත්වය රඳාපවතින කුමක්ද දැන් මෙහෙමයි අපි ගත්තොත් එහෙම දැන් ගොඩක් ගීත ලියන්නේ ප්‍රේම ගීත. ඒ ප්‍රේමය කාටත් පොදුයි. කාටත් ඒ අත්දැකීම තියෙනවා. එක්ක ප්‍රේමයෙන් අපි හිත රිදව ගන්නවා. එක්ක ප්‍රේමයෙන් හිත සනස ගන්නවා. ඒ දෙක තමයි තියෙන විරහවරි සුන්දරත්වය හැරි. ඉතින් කවුරු හරි ගීතයක් ලියලා දුන්නොත් ඒ ගීතය හොඳයි කියලා දන්නොත් ඒකේ ගීතේ තියෙන අන්තර්ගතය, ඒ ගීතේ තියෙන තේරම මට වුණා කියලා හිතලා අපි දැන් විරහ ගීතයක් කියලා ඒ ගීතය මම ප්‍රේම කරනකොට මට වෙච්ච දෙයක් කියලා හිතාගෙන ඒ ගීතේ ගායනා කරන එක තමයි මම කරන්නේ. එතකොට මම හිතනවා බොහොම සියුම් තැන් හරියට ගායනා කරන්න පුළුවන් සහ හැඟීම් බරව ගායනා කරන්න පුළුවන්. මොකද ප්‍රේම කියන්නේ බොහොම හිත රිදවන දෙයක් නේ. අපිට කියන්නේ දැන් හොඳම තැනකට බාපු වෙලාවේ මේ දැන් ඔය ගීතයක් ලැබුණාම ඒ ප්‍රේමණීය අත්දැකීම තියෙනවා නะ. ඔබ ගීත ගායනා කරද්දී ඒ අත්දැකීම මතක් කරගන්නවද නැත්නම් එතන ආදේශ කරන ගීත ගායනා කරන හැඟීම් හිතට අර මම මගේ ළඟම ප්‍රේමය මතක් කරනවා. මොකද එතකොට ඇත්තටම එතකොට තමයි ගායනා කරන්න පුළුවන්. මම කියන්නේ පටිගත කිරීමකදී සජීවී ගායනා කිරීමකදී නෙමෙයි. පටිගත කිරීමකදී ඒ ගීතය මට ලියපු එකක්. ඒ ගීතය මම ලියපු එකක්. ඒ ගීතය
මම ප්‍රේම කරපු කාට හරි මම කියන ගීතයක් විදිහට තමයි මම ගීත ගායනා කරන්නේ. මම හිතනවා යම්තාක් දුරට කවුරුත් මගේ ගීත වලට කැමති නම් මම හිතනවා ඒක තමයි ගීතය සාර්ථකව ගායනා කිරීමට මට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අත්‍තර මම ඒක මගේ අත්දැකීමක් කරගන්න. අත්‍තර මම ගීතය තව කෙනෙකුට දෙන්න ඉස්සෙල්ලා ඒක මගේ කරගන්න බෑ. නැත්තම් කවුරුත් ඒ ගීතයට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ ගීතය මගේ ගීතයක් විදිහට තමයි මම ගායනා කරන්නේ. ඔබ අලුතම ගීතයක් අපේ රටේ ආදරණීය ජනතාවට ලබා දුන්නා. ඒ ගීත නිර්මාණය කරේ කවුද? පද රචනය මතක් කරමු. ඒ ගීතේ පද රචනය කරේ සත්සර කසුන් කියලා ගීත රචකයා. සංගීතත් කරන නාලින්ද රණසිංහ සහ විරජ් පෙරලා මගේ අලුත්ම ගීතයක්. ප්‍රතිචාර කොහොමද? ගීතේ දැන් මාසයක් වගේ පමණයි. ඇත්තට ගොඩක් කට්ටිය ගීතර කැමතියි. මට දැනෙනවා ගොඩක් කට්ටිය ගීතර කැමතියි කියලා. මම හිතනවා ගීතය තව චුට්ටක් කාලයකදී ගොඩක් කට්ටිය වැළඳ ගන්න කියන එක. හරි. අපිට කියන්නේ ලක්ෂ්මණේ දැන් ඔබ වසර 12කට අධික ආසන්න කාලයක් වගේ ඔබ මේ ශේෂ්ත්‍රයේ රැඳී සිටිනවා. දැන් ඉදිරියේදී ඔබේ නිර්මාණ බිහි වෙද්දී ඔබ මේ කාලේ මම මේ වගේ ගීතයක් නිර්මාණය කරනවා, මේ කාලෙදී තවත් ගීතයක් කරන්න ඕන කියන එහෙම ප්ලෑන් එකක් තියෙනවද? කවදක්වත් නැහැ. කිසිදාක එහෙම එක ගීතයක් කරලා ඉවරලා අයිත් කවදා ගීතයක් කරනවා කියන හැඟීමක් නැහැ මම. නිදහසේ ඉන්නවා. එතකොට මොකද ඒක ගැනම හිතාගෙන හිටියාම චුට්ටක් අපිට වෙන වෙන එකලංගේ ගීතයිදී ක්‍රෝධය ඊර්ෂ්‍යාව වගේ එකක් දැනෙනවා. මොකද ඒකම හිතාගෙන ඉන්නකොට ඒ නිසා එක ගීතයක් කරලා ඒ ගීතය අමතක කරලා අයිත් කාලේ එනකොට තමයි ගීතයක් කරන්නේ. ඒ නිසා මම කවදාකවත් එහෙම ප්ලෑන් කරන්නේ නැහැ. අපිට කියන ලක්ෂණ දැන් ඕනම කෙනෙකුට ජීවත් වෙන්න මුදල් අවශ්‍ය කරනවා. ඒ නිසාම සමහර අයගේ වෘත්තිය මේ ගායන ශාස්ත්‍රය වෙන්න පුළුවන්. අපි අහලා තියෙන විදිහට ඔබ නිතරම හිතන දේක් තමයි ඔබේ මානසික සුවය අවශ්‍යයි කියන තැන ඉන්න ඔබ අර ප්‍රසංග වේදිකාවල් වලට පන්න පන්න යන පුද්ගලයෙක් නෙවෙයි කියන තැන අපිට ගොඩක් දෙනෙක් කියලා තිනවා. අපි කතා කරමු. මම දැන් මං කියේ මුලින්ම දැන් සතුටෙන් හොඳින් ජීවත් වෙන්න අර ක්‍රෝධ ඊර්ෂ්‍යාව කියන නැති වෙන්න ඕනේ. ඒ තරංගයක් තිබුණා ක්‍රෝධ ඊර්ෂ්‍යාව නිතරම තියෙනවා. නමුත් ඇත්තටම මුදල් අවශ්‍යයි. නමුත් දැන් උදාහරණ වශයෙන් දැන් මම ගායන ශාස්ත්‍රයේ ගායකෙක් වශයෙන් ඉන්නකොට යම් යම් කාලවලදී මට ප්‍රසංග නැති වෙනකොට මිනිස්සුන්ට එන ක්‍රෝධය ඊර්ෂ්‍යාව හිත ඇතුළේ තියෙනවා. නේද? මම තව කෙනෙකුට ක්‍රෝධ කරනවා. අර මිනිස්සුන්ට ෂෝ තියෙනවා මට නෑ. එතකොට ඒක සරසාවක් කියලා හොඳ නෑ. එතකොට මනස නිදහස් නෑ. ඉතින් ඒ නිසා අපි ඉතින් යම් යම් දේවල් ඉතින් මේක ගැනම ශේස්ත්‍රය ගැන හිතන්න නැතුවනේ මුදල් යම් ලැබෙන ක්‍රමසාරිදි ගැන හිතලා මේ කරනවා. මොකද ශේස්ත්‍රයේ සතුරෙන් ඉන්න නම් මේ ශේස්ත්‍රයේ මේ යැපෙනවා කියන හැඟීම කවදාවත් තියාගන්න අරගයි. මම හිතන්නේ ඒක තමයි. හරි. අපිට කියන්න දැන් ඔබ දැන් දැනට ශ්‍රී ලංකාවේ කාලයක් තිස්සේ ඉන්නවා. දැන් ඉදිරි කාලයක නැවතත් පිටරට පදිංචියට යන්න හිතාගෙන ඉන්නවා? කිසිම විදිහකින් තාම හිතාගෙන නැහැ. නමුත් මට ඕන දවසක හිට ඕන තියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම මේ ශේස්ත්‍රයට කැමති මේ ගීත ප්‍රසංගයට මේ තක්කල් මේ අවුරුදු 10-12 මම ආපු ගමන මම ඉතාමත් සන්තෝසයි. සහ මම දන්නවා තව මට රැඳී දෙන්න පුළුවන් ශේස්ත්‍රය හොඳ නිර්මාණ කරනවා නම්. ඒ වගේම සමහර විට මම තව කාලෙකදී පිටරට එන්න පුළුවන් කියන්න බෑ. නමුත් ඉතින් දැන්ට මම හිතන්නේ ලංකාවේ ඉන්න තමයි. හරි. ගායන ශිල්පියොන්ට බොහොම අත්දැකීම් තියෙනවා ප්‍රසංග වේදිකාවේදී. ලක්ෂ්මණ හේවිතාරණ කියන ගායන ශිල්පියාටත් අපූර්ව අත්දැකීමක් ප්‍රසංග වේදිකාවක ගීත ගායන දෙයක් තිබිලා දිනවා. අපි ඒ ගැන කතා බහ කරන්න සූදානමින් ඉන්නේ. ගීතය රස විඳිනවා. ඇතුලි කතියාගෙන එන දුක නම් තව නෑ කවුරුත් දන්නේ විඳවන හැටි මාතන වෙන හිතක් දිහාවත් බලන්න බෑමතු ඔබ විතරයි පැතුවේ අදවත ගැඹුරේ නැගෙන වේදනා මං විතරයි දන්නේ Thank you.
සිනහස මහ මෙරත් යා ඔය අඬයි සත්කින් මං හැමුවටත් වා ශේෂ්ත්‍රයට එද්දී අපි ඕනම කෙනෙක් මේ ශේෂ්ත්‍රයට එද්දී කාගේ හරි ගීතයක් මුමුණපු නැති කෙනෙක් නැතුව ඇති. මොකද අපි ශේෂ්ත්‍රයට එන්න කලින් තමන්ගෙම ගීතයක් හදන්න කලින් තවත් කෙනෙක්ගේ ප්‍රවීණයක් වෙන්න පුළුවන් ගීතයක් අනුකරණය කරන්න පුළුවන් තමන් ශේෂ්ත්‍රයට එන්න කලින්. ලක්ෂ්මණ අපිට කියන්න දැන් වර්තමානයේ සමහරු ඉන්නවා ගීත ශේෂ්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. ඒ කට්ටියට ඔබ ලැබුව අත්දැකීම් වලට අනුව තමන් ආදර්ශයට ගන්නවා නම් මේ ශේෂ්ත්‍රේ මොන වගේ පුද්ගලයන් ආදර්ශයට ගන්න ඕනේ? අතන ඒක දැන් අහවලා කියලා කියන්නේ එකපාරම අමාරුයි නම පරම්පරා අනුගද්ද අපි හැඹලුත් මේව දැන් අපි තුම අතර දැන් රාගධාරි සංගීතයත් එක්ක මිශ්‍ර වෙච්ච තනු නිර්මාණය කියන්නේ අර උත්තර ಭಾರತೀಯ සංගීතයනේ අපේ සංගීතය කියලා කියන්නේ ඒ ඒ ඒකත් එක්ක සම්මිශ්‍රණය වෙච්ච ගීත තමයි ඇත්තටම හිතන ගායනා කරන්න අමාරු ගීත. ඒ කියන්නේ ඒවා රාග වලින් තමයි ඒක නිර්මාණය වෙන්නේ. දැන් ඒ වගේ ගීත ගායනා කරාම අපේ මේ ඇත්තට මේ ඒක සංගීත හැදෙනවා දන්නවා මේ උගුරු එහෙම හැදෙනවා ඇත්තටම. මේ ගීත ගායනා කරන්න පුළුවන් පරස ගොඩක් දික් මහත් වෙනවා. ඒකට ගීත ගායනා කරන්න පහසුයි. මම කියන්නේ මේ දැන් ගීත එහෙම නරක කියනවා නෙමෙයි. නමුත් දැන් ගීත දැන් කාලය හැටියට උචිතයි ලස්සනයි. නමුත් ඇත්තරම අර උගුරු හැදෙන කටහඬ හැදෙන්න ගායන කරපුලන් ගීත තියෙන අපේ මෑත කාලේ අපේ මහා ලොකු ගායකයන්ගේ. ඉතින් මම කියන්නේ අපි එහෙම එකක් එහෙම ගීත ගායනා කරනවා නම් අපි ඒ වගේ ගීත ගායනා කරොත් එහෙම අපේ මේ කටහඬ හැදෙනවා මට. මම එහෙම තමයි හිතන්නේ. හරි. ඔබේ පළවෙනි ගීතයට මෙලඩි එක නිෂ්පාදනය කරන්නේ ඔබට ලබා දෙන්නේ ගුණදාසක පුගේ මහත්මයා. එතනදී ඔහු මොන වගේ දේවල්ද ඔබට කිව්වේ? ඔහු මට ගුරුවරකම් කීපයක් දුන්නා. එකක් ඇතර දැන් ඔහු හිටියනම් මම තවත් ගුරුවරකම් ගන්නවා. හොඳ එහෙනම් හොඳ නිර්මාණයක් කරලා වේලා වෙනකොට ඔහු මට කිව්වේ ගීත තෝරා ගන්න පිළිවෙල. ඒ කියන්නේ ඔහු මහා ගායකෙක් පවුනක් නෙමෙයි මහා දැනුවතෙක්. ඒ කියන්නේ ගීත තෝරා ගැනීම පුදුම දක්ෂකමක් තියෙනවා. ඔහු මට ගීත තෝරා ගන්න පිළිවෙල යම් තක් දුරට කිව්වා. ගීත තනු තෝරා ගන්න පිළිවෙල ඒ වගේ පුංචි මුංචි දේවල් මට ඉඟි දුන්නා ඔහු. මම හිතනවා ඒක බොහෝ දුරට සාර්ථකයි කියලා ඔහු මට කියලා දුන්න දේවල්. හරි. මම මුලින් කිව්වා වගේ දැන් යම් කිසි කෙනෙක් මූලික කාල සීමාවේ තමන් ආදරය කරන ගායකයෙක් ඉන්න ඔහුගේ ගීත වලට තමයි වැඩි ඇල්මක් දක්වන්නේ. අපිට ආරංචි වුණා ඔබ සුනිල් දේසිංහ මහත්මයා ගීත වලට ගොඩක් කැමති කියලා. අතර මම ඉඩක් ලැබුව වෙලාවක උත්සවයකදී හරි මම ගායනා කරන්න කැමති සන්නද සිංහ සූරියන්ගේ ගීත. කපුගේ සූරියන් මාව ගායකයෙක් කරන්න ගීතයක් නිර්මාණය කරන්න පෙළඹුණෙත් මම ගීතයක් වෙන සන්නද සිංහ
සූරින්ගේ ගීතයක් ගායනා කරපු නිසා අතර මම ඔහුගේ ගීත ගායනා කරන්න බොහොම කැමතියි. කසුල් පොඩ්ඩක් සූදානම් ඉඳ අපි සුන්දර සිංහ මහත්මයාගේ ගීතයක් ගායනා කරන්න කියලා ලක්ෂ්මණ හේවිතාරණ අයියා ඔබට අපි ආරාධනා කරනවා. අපිට කියන්න දැන් මේ වෙද්දී ඔබ දැන් ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්. මේ වෙද්දී ඔබ යම් යම් අඩළු හුඩුකම් දකින්නවා ඇති. සමහර ගීතවල වෙනස්කම් මෙසේ විය යුතුයි කියන තැන පෞද්ගලික අදහස ඇති. වර්තමාන පරම්පරාවේ ඉන්න අයට ඔබට අදහසක් දෙන්න තියෙනවා. ඇත්තම මේ දැන් කාලේ ගීත නිර්මාණ ඇත්තම හරි ලස්සනයි. කියන්නේ තනු නිර්මාණ හරි පුදුම සුන්දරකමක්. බොහොම සිත්තද ගන්න අසුළු. බොහොම අපි කියන්නේ කැචි මෙලඩිස් නේද? බොහොම සුන්දරයි මේ පද රචනා. මේ සංගීත නිර්මාණ පද රචනාත් යම් තාක් දුරට නරක නැහැ. ඒ කියන්නේ මේ කාලේ ඉලක්ක කරගෙන ලියන ගීත තමයි ඒවා. ඒවත් ඉතින් සුන්දර සරල සුගම මට සිලුටු දේවල් අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ කෙලින්ම අපි මේට අවුරුදු කීපයකට පෙර ගායනා කරන ගීතවල උපමා රූපක පොඩක් දැනෙන්න අපිට වෙලා යනවා. දැන් ගීත කෙලින්ම අපි කියන්නේ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින්ම ලියනවා. ඇත්තට සුන්දරයි නරක නැහැ. විශේෂයෙන් මම දකිනවා දැන් කාලේ සංගීත තනු හරි සුන්දරයි. ඉතින් මම කියන්නේ අලුත් ගීත රචක ගායකයන්ට මේ මම මහා ලොකු සංගීතඥයෙක්. නමුත් නිර්මාණවලදී මම කියන්නේ නිතරම අර රාගධාරී සංගීතෙත් එක්ක මිශ්‍ර වෙච්ච තනු තෝරගත්තොත් ගමන බොහොම බරපතලව යන්න පුළුවන්. මොකද ඒවා බොහොම රැඳෙන ගීත. හරි. අපි ආරාධනා කරනවා සුනිල් දේසිංහ මහත්මයාගේ ගීත ඔබට ගායනා කරන්න කියලා. Suru muniye numbetenu kumbari potenade kiya ma suvit ine huna tavam tanikad yai kiya tavam tanikad yai කලුගන් හිතන්නතවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන් තත් ඇස් දුන් මිනිසා සොයා ඇස් දුන් මිනිසා කලාකරුවෙකුට ඔබ ආදරේ. ඒ වගේම සිය දහස් ගුණයක් කලාකරුවා දන්නවා. කලාකරුවාගේ රඳා පැවැත්ම තියෙන්නේ ආදරණීය රසිකයන් නිසා කියලා. ඔවුන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරන්නත් යම් යම් අවස්ථාවල කැමැත්තෙන් ඉන්නවා. අද විශේෂ ඉල්ලීමක් තියෙනවා. අපි බලමු ඒ කියන්නේ දැම්ම ඒ ඉල්ලීම ඉෂ්ට කරයිද හැකියාව තියෙයිද කියලා. ලක්ෂ්මණයා, දැන් ඔබ ප්‍රංශයේදී ඔබට කණ්ඩායම් සංගීතයේ පිළිබඳව ලොකු දැනුමක් තිබ්බා. ඔබ සංගීත කණ්ඩායමක් මෙහෙවන අවස්ථා තිබ්බා. මේ තත්ත්වයේ උඩ ඔබ සංගීතය මෙහෙව්වේ බටහිර සංගීතද නැත්නම් අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ ප්‍රංශයේ ඉන්න ඒ අය වෙනුවෙන්ද? අතර මේ අපේ ශ්‍රී ලාංකික ජන සමාජය සඳහා මොකද එහෙම නැත්නම් ප්‍රංශ ජාතිකයෝ සාමාන්‍ය අපේ සින්දු එච්චර අහන්න කැමැත්තක් දක්වන අඩුයි. ඒකනම් වැඩි ප්‍රහන් බටහිර ගීත ගැන ඉංග්‍රීසි මේ ඉංග්‍රීසි ගීතත් අහන අඩුයි. ඒකනම් ප්‍රංශ ගීත තමයි. ඉතින් අපේ තුන් අවුරුදු සැරයක් දෙකක් තුනක් තියෙන අපේ ප්‍රසංග අපේ උත්සවල් තමයි මේ අපි ඉලක්ක කරගෙන හිටියේ. අපි සංගීතය මුසුකරේ අපේ ලාංකික ජන සමාජයේ වැඩවලට. දැන් ඔබේ පාසල් ගාලේ විස්තර ටිකක් අපිට කියන දැන් සමහරුන්ට ඇත්තනම ජනප්‍රියත්වයේ කියන දේට ගොඩක් දෙනෙක් කැමතියි. දැන් ඔබටත් පාසල් යන කාලේ ලංකාවේ ජනප්‍රිය පුද්ගලෙක් බවට පත් වෙන්න ඕනේ කියන තැන හිටියද? කවදාවත් නෑ. ඒ කියන්නේ මං කියෙ මං ගායකයෙක් වෙනවත් කවදාවත් හිතාන හිටියේ නෑ. නමුත් මට ගායන කරන්න පුළුවන් නිසා මගේ අම්මා විසරද සංගීතය හදාරන්න දැම්මා. එහෙම නැතුව මම ඇත්තටම කවදාවත් මේ ජනප්‍රිය සර්සයක් සහ එහෙම සීන තිබුණේ නෑ. මම හිතන්නේ ඒ සීන වගේ දේවල් ලංකාවට එන්න පටන් ගත්තේ මේ මෑතකදී ඔය තිවිචාර තරුණ නිර්මාණය කරන රූපණි වැඩසටහන් ඔස්සේ තමයි අර පොඩි ළමයින්ට සහ මිනිසුන්ට ඒ සීන එන්න පටන් ගත්තේ. ඒක නරක පුරාදර්ශ. එහෙම නැතුව නැත්තම් සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ඉගෙන ගන්නකොට ශිෂ්‍යත්ව පාස් වෙලා ඕ ලෙවල් ඒ ලෙවල් පාස් වෙන තමයි සීන තිබුණේ. දැන් තමයි අර අර තරු වැඩසටහන් ඔස්සේ අර මේ චරිත ජනප්‍රිය කරවන්න උත්සාහ කරන තරඟ තියෙන නිසා තමයි මේ මේ සමාජයේ වගේ දේවල් මේ වෙලා තියෙන්නේ. එහෙම නැතුව කවදක්වත් ඇත්තටම මේ මම මම හිතාගෙන හිටියේ මම ලේඛකෙක් වෙන්න. නවකතා කවුරුත් ලියන්න. එහෙම නැතුව වෙන කිසිම මේ විදිහකින් ජනප්‍රිය කෙනෙක් වෙන්න හිතා හිටියේ නෑ කවදක්වත්. අද දවසේ ඔබ හමුවීමට ඇවිල්ලා ඉන්න ලක්ෂ්මණ හේවාවිතා නැත්නම් සමාජයට ආදර්ශමත් පුද්ගලයෙක් විදිහට ඔහුගේ අත්දැකීම් හදවතින්ම කතා බහ කරද්දී වැඩි දෙනෙක්ගේ කැමැත්ත ඔහුගේ ගීත රස විඳින්න. කසුන් අපේ ගීතයක් තෝරගන්න ඕන. වෙන කවුරුවත් නොයන උයනේ වදුළු වන පෙතේ
අපි අනාගතේ නැවුවත් ඇත්තටම නොවේ. මගේ කූඩුවට කඳුලක් ඇති වුණොත් නැතේ මට හදා ගන්න බැරි හිත මගේ කිරින්නේ. ආදරය වගේ නොවේ අගහිත කෙනේ කූඩුවේ දුක දරා ගන්න වේවි නුඹට මහවෙරක් වගේ. මගේ කූඩුවට කඳුලක් ඇති වුණොත් නැතේ මට හදා ගන්න බැරි හිත මගේ කිරේ. ආදරය වගේ නොවේ අගහිත කෙනේ කූඩුවේ දුක දරා ගන්න වේවි නුඹට මහමෙරක් වගේ. ආදරය ආදරය වගෙනවේ අගහිඟ දැනේ කූඩුවේ මේ ගීතේ ගොඩක් දෙනෙක් කැමති. ඇත්තම කලාකරුවෙක්ගේ ජීවිතයේ පුදුමාකාර අත්දැකීම් තියෙනවා. කලාකරුවන්ට සමහර අවස්ථාවල තරහ නොවෙනවා කියන්න බෑ. නමුත් ලක්ෂ්මන් හේ අවිතාරණ කෙනෙකුත් ගලා තමන්ට යම්කිසි පුංචි දෙයක් උසුලුවක් විසුලුවක් වුණොත් එතනදී ඒක විනෝදයක් බවට පත් කරගන්න අවස්ථා තියෙනවා කියලා අපි අහලා තිනවා. එක්තරා සංගීත ප්‍රසංගයකදී එවැනි සිද්ධියක් වුණා. මතක් කරමු. මේ පැත්ත කියන්න හොඳ නෑනේ. උතුරු මැද පැත්තේ ප්‍රසංගයක්. ඒක මේ ටකරන් දැල්ල වහපු ටිකට් ෂෝ එකක්. ඉතින් මම කල්ට වෙලාවට ගිහිල්ලා ඉතින් මම ගොඩක් මේ කැප් එක දාගෙන ඉන්නේ ප්‍රසංගයට කලින් පහසුට. කොහොම හරි ඊට දැන් ෂෝ එක පටන් ගන්න පෑකට ඉතින් ඉස්සෙල්ලා මම ගිහිල්ලා වාහනේ ඉස්සරහ නවත්තලා දැන් ටිකට් කවුන්ටරෙන් ඇතුළට යන්න මම ඇතුළට යනකොට මට කොහෙද යන්න කියලා මම කිව්වා. මේ සින්දු කියන්නේ නෝ යන්නාලෝ යන්න මෙතන සින්දු කියන්නේ කියලා කී දෙනෙක් ඇතුළට එන්න ආවද ටිකට් අරන් යන්න කියලා ෂෝ එක යන්නද. මගේ නම සින්දු කියන්නේ ආගේ නෑ කියලා මම එළව ගත්තා එතනින්. මට ඉතින් හිනා මොකද මේ මම දන්නවා ඊට පස්සේ මට යන්න පුළුවන් කියන එක. කොහම හරි ඉතින් මම දෙපාරක් උත්සාහ කරේ මාත් එක්ක යාළුක ආපහු ගිහලා උන් බොරුවට පොඩ්ඩක් උන් අවසල ගන්න කියලා. මම කියන්නේ මට ඇතුළට යන්න දෙන්නකෝ මේ මම සින්දු කියන්නේ ආවේ මේ මම මේ කියලා ඊට පස්සේ මාව එතනින් කෙලින්ම යන්න කියලා මට තවන්නේ මට ගහනවා කෙලින්ම එළියට ගියාම මේ වගේ අද්දකීම් ගණනාවක් තියෙනවා. කාල වේලාවත් එක්ක ඔබෙන් පුංචි ඉල්ලීමක් කරන්න ඕන. මම අහන්න කැමති ඔබව ශේෂ්ත්‍රයට එන්න අවස්ථාව ලබා දුන්න පුද්ගලයා විශාරද ගුණදාස කපුගේ මහත්මයා. මෙතෙක් කාලයක් අවුරුදු 13ක කාලයක් වගේ මේ කාල සීමාව තුළ කොහේ හරි තැනක ගුණදාස කපුගේ ගීතයක් ඔබ ගායනා කරලා තියෙනවා? ඇත්තම නෑ. ඔහුට ගරු කිරීමක් වශයෙන් ගායනා කරලා නෑ. ඇත්තට මම කවදාවත් ගායනා කරලා නැහැ. මොකද ගායනා කරන්න පුළුවන් ගීතත් නෙමෙයි. නමුත් ඇත්තට මම ගායනා කරලා නැහැ මරගෙන. හරි. අද හිරු විතරේ වැඩසටහනේ ඒ වෙනස ඔබ සිද්ධ කරන්න ඕනේ කියලා අපි අහිංසක ඉල්ලීමක් කරොත් දවසක් පැල නැති හේනේ දහස් සංඛ්‍යාත ලංකාවේ විතරක් නෙවෙයි පිටරටවල ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන මේ හැඟුම්බර ගීතේ කොටසක් ගායනා කරන්න කිව්වොත් ඒ අවස්ථාව ගන්නවා? ඇත්තට පද පොඩි කොටසක් කියන්නම මම ගොඩක් ඒ ප්‍රගුණ කරලා නැති හින්දා කියන්නම හරි පොඩි කොටසක් කියන්න. දවසක් පැල නැති හේ දවසක් පැල නැති හේනේ අකාල මහවැසි රසන්තා තුරුලේ හංගාගෙන මා උපතෙමුනා අම්මේ පායන තුරු ඉඳී පියවර
නුවර වීදී යට කරගෙන නින්දා වෙහි වැගිරුණුදා බිරිඳකගේ සිනහෙ ගියා යෝද ඇලේ නැම්මේ නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට නොබෙසෙනේ හස සුවඳ දිදි දැනුනාමට මේ විශාරද ගුණදාස කපුගේ කියන ඒ කලාකරුවා හැමදාමත් අපේ රටේ ආදරණීය ජනතාවගේ හදවතේ ජීවත් වෙන පුද්ගලෙ. ඔහුට අපි අද දවසේ නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ ගීතය මේ ලෝකවාසී හැම කෙනෙක්ම ආදරය කරන ගීතයක්. අම්මාගේ ඒ ගුණය දුප්පත්කමේ ඒ වේදනාව දැනෙද්දී අම්මාව හොයාගෙන යන්න වෙනවා කියන කාරණාව පැහැදිලි කරනවා. අවසාන වශයෙන් අපිට කියන්න ලක්ෂ්මන් අයියේ දැන් ඉදිරියේදී ඔබ මොන වගේ බලාපොරොත්තු තියෙන්නේ? මං කිව්වා තාම නැහැ මොකුත්. දැන් මේ මගේ අලුත්ම ගීතේ නිර්මාණ මාසෙයි. ඉතින් අපෝ කිසි දෙයක් හිතන්නේ නැහැ. ටික කාලයකට පස්සේ නම් තව මාස 6කින් අවුරුදු විතර තව ගීතයක්කට අත ගන්නවා. එතකන් නිදහස ඉන්නවා. හරි අපිට කියන්න අවසාන වශයෙන් දැන් ජනප්‍රියත්වය කියන දේ තමන්ට ලැබුණාට පස්සේ ඒක දරා ගැනීම ශක්තියක් තියෙන්න ඕනේ. දැන් ඔබ මේ දෙපාලනය කරගෙන ජනතාවට මුහුණ දෙන්නේ කොහොමද? ජනතාවත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? මම හිතන්නේ ඉතින් දැන් ඇත්තටම අපි ඉන්දියාව ගමු ඉන්දියාවේ ලංකාව අතර ගත්තොත් එහෙම මේ ජනප්‍රියකම කියන එක ලංකාවේ ඇත්තටම බොහොම චුට්ටයිනේ. දැන් ඉන්දියාවේ නල්ලිලියෝ ගායකයෝ සංගීතඥයෝ බැලුවම ඒකලංගේ ඒ ජනප්‍රසාදය මම හිතන්නේ ඒවා මහා ගංගාවල් වගේ. ඒ නිසා දැන් ඒක අපි මේ ශ්‍රී ලංකාව නිකන් කුරා කුහුඹි ජනප්‍රියකම ඒක ගොඩක් අපේ ජනතාව ඒ වගේ ගොඩක් ඒ වගේ දේවල් වලට මේ පෙළඹෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒ ලැබෙන යම්තක් සුළු දේ හෝ ඇත්තටම මේ ඒක මම හිතනවා මේ පොඩ්ඩක් හොඳින් ජීවත් වෙන ඇත්තටම ඒක ආභරණයක්. ඒ කියන්නේ අපි වැරදි වැඩ කරනවා නම් අපි දන්නවා S1000ක් අපේ පැත්තේ තියෙනවා කියන එක. ඒ කියන්නේ නොදන්නා කෙනෙක් වැරද්දක් කරනවට වඩා දන්නා කෙනෙක් සුළු දේ අපි හිතමු මේ දුම්මෙටිය පානය කරත් ඒක පේන වැඩි. ඒ නිසා ඇත්තටම මේ ජනප්‍රියකම කියන එක මම නම් යොදාගෙන තින්නේ මේ මම පාලනය කරගන්න. මොකද ගොඩක් හොඳ දේවල් කියන්නේ මම කියන්නේ මේ පාසක දේවල් නෙමෙයි. ඒ කියන්නේ අපි චුට්ටක් අපේ යම් දේවල් තියෙනවා නම් ඒව පොඩ්ඩක් හරි පාලනය කරගෙන හොඳ පුරවැසියෙක් වගේ ඉන්න පුළුවන් දෙයක් අපිට ජනප්‍රියකම ලැබිලා තියෙනවා. හරි අද දවසේ හිරු විතරේ වැඩසටහනට ලැබිලා තියෙන කාල වේලාව ඉවරලා යද්දී ලක්ෂ්මන් හේවා විතරන ඔබට බොහොමත්ම ස්තුතියි අද දවසේ වැඩසටහන සම්බන්ධ වුණාට. ඇත්තට මේ බොහොම ස්තුතියි මටත් ගොඩක් කල්ති නරඹන වැඩසටහනක් මේක පිටරට ඉන්න යාළුවෝ පවා. දැන් මේ පහුගිය සතියේ මම එනවා කියලා දැනගත්තා මගේ යාළුවා මට මැසේජස් එවල් තුන ප්‍රෝග්‍රෑම් එක බලන්න පිටරට ඉඳන් කියලා. ඉතින් අතර මට ආරාධන කිරීම ගැන බොහොම ස්තුතියි. හරි අපි සමගින් යන්නේ තවත් ගීතයකින් රැඳිසින්න හිරු ටීවී සමගින්. Thank you.
කවදාවත් මට ඔයාව අමතක වෙන්නේ Do you